පොඩි ස්ට්‍රීම් එකක් දානවා මේක මගේ channel එකට මේ ඔයාලට පස්සේ බලන්න ඕනක් මගේ recording එක කරන්න පුළුවන් නැත්නම් tune එක කරා ගන්න පුළුවන්. එහෙමනම් last week එකේ අපි කතා කරලා ඉවර කළේ සම්පීඩ්‍ය තරලයි අසම්පීඩ්‍ය තරලයි කියන. ඒ කියන්නේ මේ මම දල වශයෙන් කතා කරපු ටික ඔයාලට නම් කරගෙන යන්නම්. තරලයක් කියලා කියන්නේ මොකද්ද කියලා කතා කළා. තරලයක් කියන එක මොකද්ද කියන එක ගැටදී අපි කතා කළා. තරලයක් කියලා කියන්නේ අණු තදින් බැඳී නොමැති එකින් එක මත ලැස්සා යා හැකි පරිදි ඇසිරී යති ද්‍රව්‍යයකට තමයි අපි තරලයක් කියලා කියන්නේ. එතකොට තරලේ ආකාර තුනක් තියෙනවා කියලා මම කිව්වා. අර මතකයි ඒක දරුවෙක් ප්‍රධාන වශයෙන්ම ද්‍රව සහ වායු. ඊට අමතරව අපි කියනවා වාෂ්ප. ඊට අමතරව වාෂ්ප කියන්නේ තරලේ ප්‍රධාන ආකාර තුනයි ද්‍රව, වායු සහ වාෂ්ප. ඊට පස්සේ අපි කතා කරා මේ සම්පීඩ්‍ය තරල සහ අසම්පීඩ්‍ය තරල ගැන. ඒ කියන්නේ මේ සමහර තරල තියෙනවා ඒවට බාහිර බලයක් ලැබුණාම ඒවා පරිමාව අඩු වෙනවා. හරි, බෝතලයකට මේ වාතය පුරවලා බෝතලේ විරිකනකොට බෝතලේ පරිමාව අඩු වෙනවා. හරි, ඒ වගේ වට අපි කියනවා සම්පීඩ්‍ය තරල කියලා. ඒ කියන්නේ බාහිර බලයක් හමුවේ තමාගේ පරිමාව අඩු කරගන්නා තරල සම්පීඩ්‍ය තරල ලෙස අපි හැඳින්වුවා. ඒ වගේම තමයි අපි බාහිර බලයක් එදුවාම තමන්ගේ පරිමාව අඩු කරගන්න නැති තරල අපි හැඳින්වුවා අසම්පීඩ්‍ය තරල කියලා. නැත්නම් අපි හඳුනන මේකට කියනවා සම්පීඩනය නොවන තරල කියලා. සම්පීඩනය නොවන කියන වචනේ දිග නිසා අපි මෙයාට මේ අසම්පීඩ්‍ය කියන නම භාවිතා කරනවා. හරි. ඒත් එක්කම ඊට පස්සේ අපි කතා කරනවා තරලවල තාක්ෂණික ප්‍රයෝගිතා. තරල මොනවටද පාවිච්චි කරන්නේ? කොයි වගේ තැන්වලටද? ගෙදර අපි පාවිච්චි කරන ෆෑන් එකේ ඉඳලා එතන ඉහාට ගියාම එස්කවේටර් ඊට පස්සේ ටිපර් වල ඊට පස්සේ එතනින් හරියට ගියාම කර්මාන්ත ක්ෂේත්‍රයේ විශාල ඉදීම් ප්‍රමාණයකට අපි මේ තරල භාවිත කරනවා. විශේෂයෙන්ම මේ තරල අපි විදුලි බලජනනය සඳහා බහුලව භාවිත කරනවා. විදුලි බලජනනය සඳහා බහුලව භාවිත කරනවා. රයිට්. ඉතින් මේ ඒත් එක්කම මම ඉගෙනුවා ඊට පස්සේ තරල යන්ත්‍ර කියලා කියන්නේ මොනවද කියලා. ඒකෝර මම ඔයාලට කිව්වා තරල යන්ත්‍රයක් කියලා කියන්නේ යම් කිසි තරලයක් ඇතුළට යාන්ත්‍රික ශක්තිය ගබඩා කරන්න හරි ඒ තරලෙන් යාන්ත්‍රික ශක්තිය එළියට ලබා ගන්න හරි පුළුවන් ඕනම යන්ත්‍රයකට අපි තරල යන්ත්‍රයක් කියලා කියනවා. මොකද්ද මං කිව්වේ? යම් කිසි තරලයක් තියෙනවා මේ තරලයට යාන්ත්‍රික ශක්තිය ගබඩා කරන්න පුළුවන් හරි එහෙම නැත්නම් ඒක ඇතුළේ තියෙන යාන්ත්‍රික ශක්තිය එළියට ගන්න පුළුවන් හරි උපකරණයකට අපි කියනවා තරල යන්ත්‍රයක් කියලා. තරලව පොම්පේ ඔගලගේතර තියෙන ජල පොම්පේ. ජල පොම්පේ මොකද කරන්නේ? ජල පොම්පේ අර ලිදේ තියෙන ද්‍රවයේ නැමෙති තරලයට චාලක ශක්තිය ගැප් කරනවා. ඒක මොකද කරන්නේ? තරලය ඌගාල බටේ දිගේ ගලාගෙන ගිහිල්ලා ටැංකියට වැටෙනවා. ඉතින් ඔය වගේ ඒකට ගෙදර තියෙන පොම්පේ කියලා කියන්නේ තරල යන්ත්‍රයක්. ඒතර ඔයගොල්ලෝ දැකලා ඇති මේ සුළං විදුලි බලාගාරවල මේ තියෙන පෙටි හරි බලාගාරයේ තියෙන මේ ටර්බයිනේ දැකලා ඇති. ඉතින් මේ සුළඟ ඇවිල්ලා වැදුනහම, ඒතර සුළඟ කියලා කියන්නේ සාමාන්‍ය වාතය, කියලා කියන්නේ තරලයක්. මේ තරලය ඇවිල්ලා පෙතිවල වැදුනහම පෙති කැරගෙනවා. ඒතර මොකද උනේ? තරලයේ තියෙන චාලක ශක්තිය අරගෙන මොකද කරන්නේ? තරලයේ තියෙන චාලක ශක්තිය අරගෙන මේ කියන බඹරේ කැරකීම ලකිනවා. තරලයේ තියෙන චාලක ශක්තිය මෙයා උකහා ගන්න. ඒතර අපිට බඹරේ ලබා ගන්න පුළුවන් මේ විදිහට තරලයන්ට විදිහට තල බඹරය හඳුන්වන්න පුළුවන්. හරි. ඒත් එක්කම හරි, ඊළඟට අපි කතා කරනවා ද්‍රාව හා වායව පද්ධතිය. අපි ඊළඟට කතා කරනවා ද්‍රාව හා වායව පද්ධතිය. ද්‍රාව හා වායව පද්ධතිය ගැන කතා කරනවා. ද්‍රව භාවිතයෙන් වැඩ කරන පද්ධතිය හා වායු භාවිතයෙන්
වැඩ කරන පද්ධති right ද්‍රව භාවිතයෙන් වැඩ කරන පද්ධති හා වායු ද්‍රාවයෙන් භාවිතයෙන් වැඩ කරන පද්ධති ද්‍රාව හා වායු පද්ධති කියලා කියනවා. එතකොට පුතාලා දන්නවා සාමාන්‍යයෙන් මේ අපි ගත්තොත් ඩෝසර් එස්කේවේටර් වල වගේ තරහන කුල්ල වගේ තියෙන ආම් එක තියෙන ඔය ආම් එක ඊට පස්සේ මේ වගේ මේ සම්පූර්ණ බකට් එක මේ සියලුම දේවල් ක්‍රියාත්මක වෙන්න පාවිච්චි කරන්නේ ද්‍රාව ශක්තිය. ද්‍රාව ශක්තිය. ඒ වගේම තමයි අපි මෝටර රථයක රෝධක පද්ධතිය ගත්තොත් මෝටර රථයක බ්‍රේක් සිස්ටම් එක ගත්තොත් මේ බ්‍රේක් සිස්ටම් එකට අන්තර්ගත වෙනවා මේ බ්‍රේක් සිස්ටම් එකට අන්තර්ගත වෙනවා වායව පද්ධතිය. ඒ කියන්නේ මොනවද? මේ වායුව සම්පීඩනය කළා ගබඩ ඒ කියන්නේ වායුව ප්‍රෙෂර් කළා ටැංකිය ගබඩා කළා තියලා බ්‍රේක් ගහනකොට ඒ වායුවෙන් තමයි බ්‍රේක් ගහන්නේ. අපි පැඩල් එක ඇදරියාම සම්පූර්ණ බ්‍රේක් ප්‍රෙෂර් වෙච්ච වායුව වායු ගෝලයෙන් නිදහස් වෙලා බ්‍රේක් රිලීස් වෙනවා. රයිට්. ඔය වගේ තව තියෙනවා රික්තක රෝධක කියලා තියෙනවා. මේ වගේ රෝධක කරන රෝධක සිස්ටම් මේ රෝධක පද්ධති වලට අපි මේ විදිහට වායව පද්ධති භාවිත කරනවා. රයිට්. පුතාල මෙහෙම පළවෙනි තරව දාල් ලියා ගන්න. පළවෙනි තරව දාල් ලියා ගන්න. ද්‍රව භාවිතයෙන් ජවය සම්ප්‍රේෂණය කරන්නා වූ පද්ධති ද්‍රව පද්ධති ලෙස හැඳින්වේ. රයිට්. ඊළඟ තරව දාල් ලියා ගන්න. පළවෙනි කිව්වේ මම ද්‍රව භාවිතයෙන් ජව සම්ප්‍රේෂණය සිදු කරන පද්ධති ද්‍රව පද්ධති ලෙස හැඳින්වෙයි කියලා. රයිට්. දෙවනි ක ලියා ගන්න. වායු භාවිතයෙන් ජව සම්ප්‍රේෂණය සිදු කරන පද්ධති වායව පද්ධති ලෙස හැඳින්වෙයි. එතකොට වායව පාවිච්චි කරලි වෙලා ජවය සම්ප්‍රේෂණය කරනවා නම් ඒකට අපි කියනවා වායව පද්ධති කියලා. right. එතකොට අපි ඔන්න දැන් තමයි පුතේ කතන්දරයට එන්නේ. හරි. දැන් තමයි කතන්දරයට එන්නේ. දැන් අපි මේ තරල යන්ත්‍ර වලට අදාළ ඩයග්‍රෑම් බඳින්නයි යන්නේ. ඒ කියන්නේ මේවට අදාළ තියෙන කැටි සටහන්. ඒ කියන්නේ ද්‍රව පද්ධතියක් වැඩ කරන්නේ කොහොමද? ඒ වැදගත් කැලි මොනවද? වායව පද්ධතියක් කියන්නේ කැලි මොනවද? ද්‍රව පද්ධතියලයි වායව පද්ධතියට තියෙන වෙනස්කම් මොනවද? මේ කියන ද්‍රාපද්‍ය තියෙන කැලි වලට අන්තර්ජාතික පිළිගත් සංකේත මොනවද? ඒ සංකේත පාවිච්චි කරන්නේ කොහොමද? එයා පාවිච්චි කරන්නේ මොන වගේ තැන්වලද? එතකොට මේ මුළු පාඩමේ ඉගෙන ගන්න සියලුම කරුණු වලින් ඔයගොල්ලෝ කවදාරි දවසක ඩිග්‍රී එකක් කළා. හරි. දැන් හැමදාම මම පොඩි ළමයි වගේ ඉන්නේ නෑනේ. හරි. හැමදාම මම පොඩි ළමයි වගේ ඉන්නේ. right. මොකද කරන්නේ? දැන් තාඩික දැක්කම එක්සෑම් එක ලියලා. හරි. දැන් ඔය ඉන්න ගමන් ඉංග්‍රීසියෙන් මත් හදාගෙන ඩිප්ලෝමා එකක් කරලා ගේම් එකක් ගහන පොඩ ආඩියු ටිකක් ගේම් ප්‍රෝග්‍රෑම් එකක් කියලා කියන්නේ ටිකක් තාමනේ එනවා පොඩි ලෙවල් එකකට. හරි. පොඩි ඇඟට පොඩි කැම්මක් ආවද වෙන්න. හරි. ඇයි ඒ? තේරෙනව නිකන් ලයිෆ් එකේ මම ඉගෙන ගන්නවා. හරි. මම අද දවසේ මම හම්කී වැඩක් පොඩි වැඩක් හරි මම කරා. right. මම නිකන් දවසින් දවස මම නිකන් අර ප්‍රමාණ ටිකක් දෙනවා. ඉන්න සෙට් එක අතර නිකන් තමන්ටම වටිනාකමක් දෙන්න මේ මං දෙපා මාර ඩයල් එක. මේ දවසින් දවස එක කාලයක් යනකොට තම තේරෙනවා. යා දැම්ම තේරෙන්නේ නැහැ. ඔය එක්සෑම් එකේ මේ වුණාම තේරෙන මේ මම මේ දවසින් දවස මොන හරි දේවල් අලුත් දේවල් මම ඉගෙන ගන්නවා. මම මේ මං ගැනම නිකන් අවසන් සිවුරු කරලා ඉතින් ඉතින් මම නිකන් මාර ඩයල් එකක් ගන්න. මං දවසින් දවස පොඩ ඉගෙන ගන්නවා මොන හරි දේවල්. ඔන්න පොඩි එනවා පොඩි පොර මානසිකත්වයක් ඇඟට. ඇවිල්ලා ඊට පස්සේ කැම්පස් එකට ගිහිල්ලා කැම්පසේ ඩිග්‍රී එක ගල්ලා කවුට් වෙලා කවදාරි දවසක ඔය ඉංජිනේරින් ෆර්ම් එක අපිටම ජොබ් එකක් කරනවා කියලා. ඔන්න ඉංජිනේර කෙනෙක් විදියට ජොබ් එකක් කරනවා. ඉංජිනේර කෙනෙක් විදියට ජොබ් එකක් කරනකොට ඔන්න ආට දෙනවා අපිටම කොන්න ඔයා වැඩ කරන ෆැක්ටරියේ ගේනවා ජර්මනිය හරි ඔස්ට්‍රියාවේ හරි අපිට උඹ දැන් ඔන්න කොරියාවේ ඉඳලා මැෂින් එකක්. හරි. ෆැක්ටරියේ කොරියාවේ ඉඳලා මැෂින් එකක්
කොරියාවේ ඉඳලා ෆැක්ටරියට මැෂින් ෆැක්ටරියට මැෂින් එකක් ගේනවා. දැන් මේ මැෂින් එක හයි කරන්න ඔයාට දෙන්න. මේ මැෂින් එක හයි කරන්න ඔයාට දෙන්න. අපි හිතමු මේ මැෂින් එකේ ද්‍රව හරි වායු හරි පද්ධති අඩංගුයි කියලා. ඔය පද්ධති නමින් ලියලා නැහැ. ඔය පද්ධති ඔක්කොම ඇඳලා තියෙන්නේ සංකේතවල. මේ දැන් අපි ඊළඟට කතා කරන්නේ ඔන්න ඔය. අපි ඊළඟට කතා කරන්න යන්නේ ඔන්න ඔය කරුණු කාරණා ගැන තමයි අපි ඊළඟට කතා කරන්නේ. ඔය පද්ධතිවල සියලුම දේවල් කැටලොග් එක කියලා කියන්නේ අපි කියන්නේ යූසර් මැනුවල් එක. එතන සර්විස් මැනුවල් එක කියලා කියන්නේ සර්විස් මැනුවල් එකේ සියලුම දේවල් සංකේතයි. රිකෝඩ් තියෙනවා, රවුම් තියෙනවා, පොටු තියෙනවා, පොටු වල එක එක අංක ගහලා තියෙනවා, එක එක අකුරු ගහලා තියෙනවා, එක එක ඊතල ගහලා තියෙනවා. හරි. ඉතින් ඔය හැම දෙයකම අඩිතාලම තමයි දැන් මේ දාන්නේ යන්නේ. ඔය හැම දෙයකම අඩිතාලම තමයි දැන් අපි දාන්නේ යන්නේ. අනුමාත්‍රකවල් ලියාගන්න. හරි. ද්‍රව පද්ධතියක දල කැටි සටහන. ද්‍රව පද්ධතියක දල කැටි සටහන්. ඒ කියන්නේ දල සටහනක් මුලින් අඳින්නේ. මුලින්ම සිම්බල් පාවිච්චි කරලා නිකන් අර පුදපු ගමන් කාපියකා කියලා ගාලා මුළු ඔළුවට දීලා අරින්න යන්නේ. මුලින් දල සටහනක් කළා. දල සටහනේ තියෙන කැලරි ටික ඉගෙනගෙන සිම්බල් ටික ඉගෙනගෙන දල සටහන අපි සම්මත සංකේත පාවිච්චි කරලා අඳින්න. හරි. හරි. දැන් ෆයිටර මට මේ මේක අඳින්න ගියාම මේ ඇත්තරම මේ බෝඩ් එකේ සයිස් එක වැඩි. හරි. මගේ ටිකක් අර නේද. අඳින්න කලින් දාන්න මම තියෙන්නේ. මම ඉතින් මේ බෝඩ් එකේ ඕන තරම් උගන්වලා තියෙනවා. මේ බෝඩ් එකේ මේ දල කැටි සමාන එන්න ගන්න මට ඉඩ මදි. ඒ නිසා මම මේ මාර්ගකම් පොඩ්ඩක් මම කරන්නේ. ඕක නැත්තම් ඇත්තදී ඔකම කරන්න ගියාම මේ විස්තරය ගැටෙනවා. ඒ නිසා මම මේක ටිකක් ඔන්න පොඩ්ඩක් මකලා දාන්නම්කො. හරි. දැන් ඔන්න මුලින්ම කතා කරන්නේ ද්‍රව පද්ධතිය ගැන. ද්‍රව පද්ධතියක මුලින්ම තියෙනවා ද්‍රව ටැංකිය. මුලින්ම තියෙනවා ද්‍රව ටැංකිය. හරි. ද්‍රව කියලා දැන් මේකට මොනවද කරන්නේ? මේකට මේ අහුවෙන જાති ද්‍රව කියලා වතුරයි, ක්‍රීම් සෝඩායි, පැන්ටයි, අරමගුලයි, මේමගුලයි ඔක්කොම දාන්නේ. අපි මේකට මොන හරි පාවිච්චි කරන්නේ ඔයිල් එකක්. සාමාන්‍ය මේ කියන්නේ අපි කියනවා හයිඩ්‍රොලික් ඔයිල් එකක්. හයිඩ්‍රොලික් ඔයිල් එකක් තමයි මේකට පාවිච්චි කරන්නේ. මේ හයිඩ්‍රොලික් ඔයිල් එක දාලා තියෙන මේ ටැංකිය උඩින් තියෙනවා පොඩි පොම්පයක්. පොම්පයක් කියලා කියන්නේ ඉතින් මොකද කරකුණාම තරලය ඇදලා ගන්න එතන පොම්පයක් තියෙනවා. හරිද? මේ ද්‍රව ටැංකියෙන් පොම්පය මේ ද්‍රවය ඇදලා ගන්න. මේ ද්‍රව ටැංකියේ මේ පොම්පේ මොකද කරන්නේ? මේ පොම්පය මේ ද්‍රවය ඌස් ගාලා ඇදලා ගන්න. හරි. ඇදලා ගන්නකොට දැන් මේ ද්‍රව ටැංකියේ මොන හරි අපද්‍රව්‍ය જાති තිබ්බොත් එහෙම ඒක පොම්පේට ඇවිල්ලා පොම්පේ තලිත කොටස් ඇතුළට ගිහිල්ලා මේ පොම්පේ ඩැමේජ් වෙන්න පුළුවන්. පොම්ප වල වටිනාකම දැනගන්න ඕන නම් දැන් ගිහිල්ලා වෙලා නිකන් කඩේකට ගිහිල්ලා මේ පොඩ්ඩක් නිකන් සොලෙක්ස් පොම්ප එක මිල අහලා බලන්න. පුදුම සතුටක් දැන්. පොඩ්ඩක් ගිහිල්ලා වෙලා අහලා බලන්න. පුදුම සතුටක් ඇහෙනවා. ඊදවිතර පොම්ප එකක් හදනවා. මේ දෙලෙල්ලා මේ මොකද මේ පොම්ප එක මිලෙන් ඔබ ජීවත් වෙන ජීවිත කාලයටම පණිට්ටු ගන්න පුළුවන්. හරි. පොම්ප එක ගානින් ඔබ ජීවත් වෙන ජීවිත කාලයටම පණිට්ටු ගන්න පුළුවන්. පණිට්ටු කියන්නේ බාල්දි. බාල්දි ගන්න පුළුවන් ලනුත් එක මුළු ජීවිත කාලයට. හරි. ඉතින් නිකමට ඔය ඉන්න ගමන් ෂේප් එක ගිහිල්ලා වෙලා මොන යන ගමන් ඔය හાર્ට් එක ඇරලා අන්කල් කොහොමද මේ පොම්ප වල ගණන් හේම කියලා ඇහුවා නම් ටෝක් එකට ගණන් ටික කියයි. හරි. ෂෝක් එකේ ගණන් ටික හීක් ගියා කියලා කියන්නේ නිකමට අහලා බලන්න. මාර ගණන් දැන් පොම්ප එක. ඔබ කියන්නේ පොම්ප මාර ගන්න. හරි. මේ කියන්නේ වතුර පොම්ප එක. හරි. එතකොට මේ ද්‍රව ටැංකියේ තියෙන අර ගෙමු අර ජරාවයි මේ ජරාවයි සියලු සබ්බ සකල මනා මොකද වෙන්නේ? අර පොම්පේ විසින් ඇදලා ගන්න. ඔය ඇදලා ගන්නකොට මේකේ තියෙන වැලි ජරාවයි දූවිලි අර මන ඔක්කොම පොම්පේට ගිහ ඔක්කොම දෙන්නේ. පොම්පේ අර චලිත වෙන කොටස් අතරට අර වැලි දූවිලි ගියාට පස්සේ ඒ චලිත වෙන කොටස් මොකද වෙන්නේ? මේවා කැපිලා ඩැමේජ් වෙනවා. ඒ නිසා මොකද කරන්නේ? අපි මේක නිතරම මේ පොම්පය සහ ද්‍රව ටැංකිය අතරට අපි පාවිච්චි කරනවා පෙරහන. මේක අතරට පාවිච්චි කරන මොකද්ද? මේක අතරට පාවිච්චි කරන පෙරහන ෆිල්ටරයක් දානවා. මේක අතරට අනිවාර්යෙන්
ෆිල්ටර් එකක් දාන්න ඕනේ. හොඳ ද්‍රාවටෙන් කිය පෙරහන පොම්පේ. හරි. එතකොට දැන් මේ පොම්පේ ඇදලා ගත්තාට පස්සේ මේ පොම්පේ මොකද කරන්නේ? මේ පොම්පේ මේ තරලය ප්‍රෙෂර් කරලා යවන උඩට. හරි. උඩට ප්‍රෙෂර් කරලා මිරිකල පොඩි කරලා හොඳ පීඩනයකින් යවන උඩට. පොම්පේ කරන්නේ මොකද්ද? තරලය හොම කරලා ඇදගෙන තරලය මෙහෙම කරලා අරගෙන තරලය හොඳට තල්ලු කරනවා උඩට. හරි. හොඳට ප්‍රෙෂර් කරලා තල්ලු කරනවා. මේක හොඳට ප්‍රෙෂර් කරලා තල්ලු කරනකොට මොකද වෙන්නේ? මේ තරලයේ මේ පැත්තේ පට්ට පීඩනයක් තියෙනවා. මේ තරලයේ මේ පැත්තේ මේ කියන්නේ මේ පොම්පේ මේ උඩ පැත්තේ අධික පීඩනයක් තියෙනවා. මේ පොම්පේ අධික පීඩනයක් මේ පොම්පේ උඩ පැත්තේ අධික පීඩනයක් තියෙනවා. හරිද? මේ අධික පීඩනය තියෙන පැත්තේ මේ යන තරලය අපි ලබා දෙමුකෝ මෙන්න මෙහෙම. ඉතින් මෙයාට දිශාපාලන කපාටු. දිශාපාලන කපාටු කියලා කියන්නේ. දිශාපාලන කපාටු කියලා කියන්නේ මෙන්න තරලය ගමන් කරන දිහාව. එහෙම නැත්නම් මේ ද්‍රවය ගමන් කරන දිහාව පාලනය කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ දිශාපාලන කපාටු කියන එක මෙකැනිකල් ලිමිට් එකක්. පොඩි නිකන් ලීවර් එකක් වගේ තියෙනවා. ඉස්සරහට දාන්න පුළුවන්, පස්සට දාන්න පුළුවන්. ඉස්සරහට දාන්න පුළුවන්, පස්සට දාන්න පුළුවන් පොඩි ලීවර් එකක් තියෙනවා. හරිද? එතකොට මේ දිශාපාලන කපාටු අපි නුඹ ඉස්සරහට දැම්මොත් මොකද වෙන්නේ? මෙහෙන් එන ඔයිල් ප්‍රෙෂර් එක ඔන්න උඩ ලයින් එකද ගියා. මෙහෙන් එන ඔයිල් එක මෙහෙන් එන තෙල් එක උඩ බටේට ගියා. හරි? අපි නුඹ මේක පස්සට දැම්ම කියලා. රයිට්? ලීවරේ මෙතන තියෙන ලීවරේ පස්සට දැම්ම කියලා දිශාපාලන කපාටු. ආන් එතකොට මේ එන තරලය මේ තින පහළ නලයේ දිගේ ගමන් කරනවා. ඔන්නෝ හරි ඔන්නෝම තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට දිශාපාලන කපාටිය කියලා කියන්නේ මේ තරලය නැත්නම් මේ ද්‍රවය ගමන් කරන දිශාව පාලනය කරන්න භාවිත කරන උපකරණය. ද්‍රවය ගමන් කරන දිශාව පාලනය කරන්න භාවිත කරන උපකරණයක් තමයි මෙන්න මේ කියන දිශාපාලන කපාටිය කියලා කියන්නේ. හරි. එතකොට දැන් මේන තරලය මගින් අපිට බලන්න මොන හරි ක්‍රියාකාරකයක් වැඩ කරව ගන්න. හරි. මේකට මම පිස්ටනයක් කියලා කියන්නම්කෝ. මේ පිස්ටනය කියලා කියන්නේ මෙහෙමයි, වැඩි ලොකුවට හිතන්න එපා. මේ පිස්ටනය කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. ඔයිල් ප්‍රෙෂර් එක දුන්නට පස්සේ ලීවර් එක ගල ඉස්සරහට එන. ඔයිල් ප්‍රෙෂර් එක ඇතරියාම ලීවර් එක මෙව පස්සට එනවා. පුතණ මේ ටිපර් දැකලා තියෙනවා නම් මේ ටිපර් වල මේ පස්සේ කුල්ල වගේ පෙට්ටිය උස්සන්න මේ පස්සේ අපි කියන්නේ මේ තට්ටුවදින් මේ තට්ටු බකට් එක මෙතන තට්ටු මේ තට්ටු උස්සන්න මෙන්න මෙතනින් පොඩි ලීවර් එකක් වගේ එකක් ඉස්සෙනවා මෙන්න. ඔන්නෝක පිස්ටන් එකක්. අපි මේ යට කෑල්ලට ඔයිල් ප්‍රෙෂර් එක දුන්නාම මේ සුදු පාට රිදී පාට රුරු දණ්ඩ වගේ එක මොකද වෙන්නේ? මේක දිගහැරිලා මේ සම්පූර්ණ ටිපර් එක මේ පස්සේ කෑල්ලම උස්සනවා. ඔන්නෝක පිස්ටන් එකක්. ඔන්නෝක පිස්ටන් එකක්. හරි. එතකොට ඔන්න පිස්ටන් එකක් තියෙනවා. තව જાතියක් තියෙනවා මේ ද්‍රාව මෝටර් කියන. මේ දැන් ඕගොල්ලෝ මේ ද්‍රාව මෝටර් කියන එක අහලා නැහෙනේ. මේ විදුලි මෝටර් අහලා තියෙනවා. කො අතෝස්සන බාන විදුලි මෝටර් අහලා තියෙන කට්ටිය බාන. කවුද ඉන්නේ කියලා බාන. නිකන් රේස් යන එක දාන්න නිකන්. ඩොලියට වගේ එකක්. ආ, තුන් දෙනෙක් ඉන්නවා විදුලි මෝටර් අහලා තියෙන කට්ටිය. ආ, හතරයි. නියමනේ. විදුලි මෝටර් දාන්න. හරි. ඒතකොට විදුලි මෝටරයක් වැඩ කරන්නේ විදුලි මෝටරේ හරහා විදුලි ධාරාවක් ගලාගෙන ගියාම. එතකොට මෙන්න මේ ද්‍රාව මෝටරේ වැඩ කරන්නේ මේ ද්‍රාව මෝටරේ හරහා ද්‍රවයක් ගලාගෙන ගියා. මේ ද්‍රාව මෝටරේ තියෙනවා මෙන්න මේ වගේ තියෙන්නේ. මේ වගේ ලීවර් එකක් තියෙනවා. හරිද? මේකේ තියෙන මේ ද්‍රාව මෝටරේ හීල් දෙකක් තියෙනවා. ද්‍රාව මෝටරේ එළියට මෙහෙම හීල් දෙකක් තියෙනවා. හරිද? එතකොට මේ අර ප්‍රෙෂර් රිලයින් ඔයිල් එක හිලකින් ඇතුළට දුන්නාම එක හිලකින් ඇතුළට ගියනවා මේක ඇතුළෙන් ගලාගෙන ගියනම මොකද වෙන්නේ? අනිත් හිල පිට වෙනවා. ඔය පිට වෙනකොට මේක ප්‍රමණය වෙනවා. එතකොට බැරි වෙලා හරි අපි මේක අනිත් පැත්තට දුන්නු. මේකෙන් ඇතුළට දීලා අනිත් එක එළියට ගත්තොත් මේක රිවර්ස් කරගෙන යනවා. ඔන්න. හරිද? ඔන්නකට තමයි ද්‍රව මෝටර් කියලා කියන්නේ. ද්‍රව පාවිච්චි කරලා ප්‍රමණය වෙන මෝටර් જાතියකට තමයි අපි ද්‍රව මෝටර් කියලා කියන්නේ. ඔය කියන්නේ මම ඉස්සරහට උගන්වන්නේ.
දැන් නිකම්ම නිකන් කටුලින් කියන්නේ කි. ද්‍රාම මෝටර ඉස්සරහට ගනමු. ඊට මේ ද්‍රාම මෝටරලින් පස්සේ අපි සාමාන්‍ය මේකට පාවිච්චි කරන මේ අනාගමන කපාට කියලා જાතියක්. මම මෙතන දාන අනාගමන කපාට දෙක. අනාගමන අනාගමන කපාට දෙකක් දාන. මේ අනාගමන කපාට දෙකක් කියලා කියන්නේ මේ අනාගමන කපාට හරහා තරලය ගමන් කරන්න පුළුවන් එක දිශාවකට විතරයි. තරලය ගමන් කරන්න පුළුවන් එක දිශාවකට විතරයි. අනාගමන කපාට හරහා තරලය ගමන් කරන්න පුළුවන් එක දිශාවකට විතරයි. අපි ඔය ගැන ඉස්සරහට කතා කරනවා ඈ. දැන් මම ලොකුට කියන්නේ යන්නේ. ඊට පස්සේ කරන්නේ මොකද්ද? දැන් මේ තරලෙන් වැඩක් අරගෙන ඉවරනේ. හරි දැන් පුතාලට පේනවා දිශාපාලන කපාටේ දිශාපාලන කපාටේ මමට දැම්මොත් මොකද වෙන්නේ? වම් පැත්තේ බටේ දිගේ ගිහලා පිස්ටන් එක ටුස් ගාලා ඉස්සරහට එන. දිශාපාලන කපාටේ දකුණට දැම්මොත් මොකද වෙන්නේ? දකුණු පැත්තෙන් බටේ දිගේ ඇවිල්ලා ඩ්‍රාම මෝඩේ උ කර කරගෙන ගන්න. හරි. එතකොට මේ දෙකෙන් ඉන්න තරලය මොකද කරන්නේ? ද්‍රවය අන්තිමට ගෙනල් ඉවර වෙලා අප මොකද කරන්නේ? ද්‍රාව ටැංකියට ආවොදාම. මේන ද්‍රවය මොකද කරන්නේ? මේක එළියට විසි කරන්න බෑනේ. අපි ඒ නිසා මේන ද්‍රවය ආපහු අරගෙන ඇවිල්ලා ද්‍රාව ටැංකියටම ඕ මලාට පොම්පේ නවතින්නේ මලාවට දුවනවා 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 පොම්පේ බුලා මේකට එක දිගට දුවන දැන් මල කෙලියක් වෙලා තියෙනවා මොකද්ද මේ පැත්තෙන් ඔන්න දිශාපාලන කපාටේ බ්ලොක් වෙලා තියෙන්නේ කොහෙටවත් යන්නේ නැහැ පොම්පේ හැම මොකද කරන්නේ උට ගාලන්නේ ඌ 100 ගානට අර පැත්තෙන් පොම්ප කරන උඩට තරු මල හත්තිලවගෙන දැන් ටික වෙලාවක් කයි ගියා මොකද වෙන්නේ මේක අපි දන්නවා දැන් අනිවාර්යෙන් මේ පොම්පේ පොම්පේ මේක පොම්ප කරලා පොම්ප කරලා පොම්ප කරලා පොම්ප කරලා උඩ බටේ නම් අනිවාර්යෙන් පුපුරනවාම තමයි. අපි දන්නවා මේක උඩ බටේ නම් දෙයියනේ තව විනාඩි 5ක් යනකොට සදා සොප්ටි බවන්තුතේ මේ බටේ අපිට විශාල ශබ්දයක් ඇහුණා කියලා තමයි කියන්නේ. ඇයි? මෙතනින් වැහිලා තියෙන දිශාපාලන කපන්නේ කොහෙටවත් යන්නේ නැහැ. පොම්පේ විසින් එක දිගටම පොම්ප තරලේක තරලේ පොම්ප කරනවා පටලිකේ අරේ පොම්ප කර. මාර කේස් එක. දැන් ඕක දැන් දැන් මට නිකමට හිතන්නකෝ දැන් මට මම මේ බටේ ගාවට නිකන් හිතන්නකෝ ගියාට පස්සේ මේ මට දැන් මේ බටේ ඇතුලේ තියෙන ප්‍රෙෂර් එක නිකමට බලා ගන්න ඕනේ. නිකන් විනෝදෙට වගේ. විනෝදෙ නෙමෙයි බලන හේතුව තියෙන. මේ 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 බටේ ඇතුලේ දැන් නිකන් ඔන්න පොම්ප පොම්ප කරනවා පොම්ප කරනවා පොම්ප කරනවා පොම්ප කරනවා පොම්ප කරනවා. දැන් මට මේකේ තියෙන මේ ප්‍රෙෂර් එක මේ බලා ගන්න ඕනේ. දැන් මේක බලා ගන්න ඉන්නකොට මොකද මට දේ බල නැහැ නේද මේ නලයක් ඇතුලේ තියෙන තරලයක් ගමන් කරන නලයක් ඇතුලේ තියෙන ද්‍රවයක් ගමන් කරන ප්‍රෙෂර් එක බලා ගන්න මට දේ බලයක් ඇද්ද නැහැ. මොකද අපි ඉංජිනේරුවෝ වෙන්නේ. ඉංජිනේරු වෙරලා. ඒකෝ ඉංජිනේරු වෙනකොට මොකද මේ සක්‍ර දියෝ ගහලා වෙන ආමල් නියෙන්න මේ දේ බලේ තියාගන්න මේ තියාගෙන ඔයා බට ඇතුලේ තියෙන ප්‍රෙෂර් එක බලන්න. ඒක කියලා කියන්නේ නේද? හරි. ඉතින් එහෙම කියලා කියන්නේ නැහැ නේ කවුරුත් ඇවිල්ලා මොකද අපි ඉංජිනේර ඩිග්‍රී එකෙන් යනකොට මොකෝ ඇවිල්ලා කියනොත් නිකන් දෙයියෝ ඇවිල්ලා මේ අර ඩිග්‍රී අර පොල්ල දෙන එකක් මොකද අර පෝට් එකට කරලා දාමල්ලි ඔබ අද ඉඳලා දේව බලයක් ලැබෙනවා බට මැෂින් ඇතුලේ තියෙන දෝෂ හොයන්න කියලා ටොංගල් උඩට ගහන්නේ අපිත් අපේ තියෙන දැනුමින් තමයි මේ හොයාගන්න. ඉතින් මේ මට මේ බටේ ඇතුලේ තියෙන ප්‍රෙෂර් එක බලා ගන්න මේකට දා ගන්නවා මේ පීඩනාමානයක්. මේකට දා ගන්නවා පීඩනාමානයක්. මේකට දාන පීඩන ආමාණය ප්‍රෙෂර් ගේජ් එක. දැන් අර මොකද වෙන්නේ? පොම්ප එක දිගට ගුඩු 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 ගාලා වැඩ කරද්දී පීඩන ආමාණය මොකද වෙන්නේ? ඒක එක දිගට එක දිගට එක දිගට එක දිගට මේක ප්‍රෙෂර් එක වැඩි වෙනවා මේ පස්සේ දමෝට වේම ගැලවෙනවා. හරිද? රයිට්. දැන් ඔන්න ප්‍රෙෂර් එක වැඩි වෙනවා. දැන් පීඩන ආමාණය දැම්ම කියලා ඔය ප්‍රශ්නේ විසඳුනාද? ඔන්න දැන් ප්‍රහණය මෙහෙම තකෝ. දැන් මේක මොන හරිලා දිශාපාලන කපාටේ ඔන්න දැන් නැතර වැඩි ඔෆ් වෙලා තියෙනවා. පොම්ප එක දිගට දුවන අර දෙයියනේ කියන මොනවා හරි කියන අර කම්පැනි එක වාසනාවට මම මොකද්ද කියන්නේ මම අර මේ අර කම්පැනිය රකින්න මේ අපේ විරුවා වගේ මම මේක ලං යනකොට දෙයියනේ කියලා පීඩනාමානේ දැක්කොත් ප්‍රෙෂර් එක වැඩි වෙලා කියන මම මොකද කරන්නේ මම ශනිකව ටක් කරලා පොම්පේ ඔෆ් කරනවා මම නිකවන්න දැක්කොත් එහෙම මේ මේක පීඩනාමානේ ප්‍රෙෂර් එක වැඩි වෙලා තියෙනවා මම ශනිකව ටක් කරලා පොම්පේ ඔෆ් කරනවා නේ මම දන්නවා තව පොම්පේ වැඩි කරොත් එහෙම මේක අපිට විශාල ශබ්දයක් ඇහුණා කියලා තමයි කියන්න තමයි වෙන්නේ
ඒ නිසා මම ඇහැට දැක්කොත් ඔක්ක දැන් අපි හිතමුක මම ඔතන හිටියේ නෑ කියලා දැන් මොකද ඒ දෙහෙමුත් එහෙම දැන් පින්න දාමනේ දැන් මම කියලා අපි එකක් වෙන්නේ නෑ පුරවන එක ලෝක ඒ නිසා අපි මේකට පාවිච්චි කරනවා පීඩන නිදහස් කිරීමේ කපාටය පීඩන නිදහස් කිරීමේ කපාටය කියන එකක් පාවිච්චි කරනවා ඒ කපාටය හරහා මොකද කරන්නේ දැන් කපාටය හරහා අර මෙහෙට ප්‍රෙෂර් වෙන වැඩිපුර තෙල් ටික තියෙනවනේ ඔය කපාටය හරහා අපි නමු දැන් ඇත්තටම මේ පැත්තේ මේ නලයේ ප්‍රෙෂර් එක වැඩි වෙන්නේ වැඩිපුර තෙල් පොම්ප කරපුවාන්දානේ මේ පැත්තේ නලයේ ප්‍රෙෂර් එක වැඩි වෙන්නේ වැඩිපුර තෙල් පොම්ප කරපුවාන්දා ඔන්නේ වැඩිපුර තෙල් ටික ඔන්නේ වැඩිපුර තෙල් ටික මෙන්න මේ පීඩන නිදහස් කිරීමේ කපාටය ඔස්සේ මොකද කරන්නේ ද්‍රාව ටැංකියට ගෙනියන දාන එතකොට මොකද වෙන්නේ මම හිතන්නකෝ මන් දැන් ළඟ නැහැ කියලා මම ළඟ නැහැ දිශාපාලන කපාටේ මැදට වැටුණා පොම්පේ ගුඩු 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 ගාසුවා හරි ඔන්න පොම්පේ ප්‍රෙෂර් එක මොකද එන්නේ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 ටික ටික මොකද පොම්පෙන් එහා පැත්තේ මේ නලයේ ප්‍රෙෂර් එක වැඩි කරනවා අපි නිකන් 10 පැන්නාම 10 පැන්නාම මොකද කරන්නේ මෙන්න පීඩන නිදහස් කිරීමේ කපාටේ අඳුර ගන්නවා අම්මඩුඩු මේ අරුණට මේ 10 නේමචන් ඉන්නේ කිව්වේ මේ 10 කෝන මොකද මෙන්න මේ කඩාගෙන මේ 11 11 12 නේ ඕ ඕ ඕ කියලා මොකද කරන්නේ මේක වැල් එකක් කරලා අර වැඩිපුර තියෙන තෙල් ටික ද්‍රව ටැංකියට යවලා ප්‍රෙෂර් එක බැලන්ස් කරනවා ප්‍රෙෂර් එක බැලන්ස් කරනවා හරි ඔන්නෝග තමයි මෙතන පීඩන නිදහස් කිරීමේ කපාටේ සිද්ධ වෙනවා මම තාපොඩි සිද්ධිය මතක් කරගන්න පුතාලේ ගෙවල් පැත්තේ හොඳට කල්පනා කරලා බලන්න මේ ලීරණ ඩයල් ඉන්නවනේ ලීරණ ඩයල් ඒ කියන්නේ මඩුව කියලා කියන්නේ මඩුව නෙමෙයි පාඩුවේ මේ ලීරණ ඩයල් ඉන්නවනේ ලීරණ ඩයල් ගාව තියෙනවා මේ මේ මැෂින් එක මේ වඩු මැෂින් එක වඩු මැෂින් කියලා ඔකට කියන්නේ හරි ඔය වඩු මැෂින් එක ස්ටාර්ට් කරාම මොකද වෙන්නේ උදේට සාමාන්‍යයෙන් පොඩි ස්ටාර්ට් කරලා දුන්නු හරිද ඕක දුරකට මොකද වෙන්නේ ඕක ලෑලි කැල්ලක් කරන එන මෙයා කම එක දාන මොකද වෙන්නේ කලවම දුන්නු හරි දැන් පුතාලා දැකලා ඉතින් පුතාලා ගෙවල් ළඟ ඔහොම මැෂින් එකක් තියෙනවා නම් මොකද වෙන්නේ නිකන් ලයිට් එකක් දිහා බලගෙන ඉන්නකො ලයිට් එක දිහා බලන්නේ මොකද? අර එක ලෑල්ල දානකොට ට්‍රේන් ගහ දෙනකොට ලයිට් එක ඩිම් වෙනවා. ලයිට් එක ඩිම් වෙනවා. ඊට පස්සේ ආපහු යථාපත් වෙනවා. හරි? මොකද වෙන්නේ? මේක ට්‍රේන් ගහ ලෑල්ල දානකොට මොකද වෙන්නේ? ලයිට් එක ඩිම් වෙනවා. ඩිම් වෙලා ආපහු යථාපත් වෙනවා. එතකොට පුතාලා දැකලා ඉතින් පුතාලේ ගෙවල්වල මේ තියෙනවනේ මේ වතුර මෝටරේ. වතුර මෝටරේ ඔන්න අපි තමු මේ ඔන්න අම්මා එකපාර ගිහිල්ලා ස්විච් එක දාලා මේ ප්ලග් එක ගහලා කරලා වතුර මෝටරේ දා වතුර මෝටරේ දාපු ගමන් මොකද වෙන්නේ? ටුග්ගා ලයිට් එක ඩිම් වෙනවා. ෆිලමන්ට් ලයිට් තියෙනයි මේක දානවා මේ. ටුග්ගා ලයිට් එක ඩිම් වෙනවා. ඩිම් වෙලා තමයි යයි වැඩි. ලයිට් එක පොඩ්ඩක් ඩිම් වෙලා තමයි ආපහු වැඩි වෙන්නේ. එතකොට මේ මෙන්න මේ පද්ධතිය වලත් තොන්නේ දෝෂි තියෙනවා. කියන්නේ අර ලයිට් එක ඩිම් වෙනවා කියලා කියන්නේ අර ලයිට් එකට ගන්න තියෙන දානවත් ඔක්කොම ටික මොකද වෙන්නේ? අර කියන මේ වතුර මෝටරේ විසින් ගන්න. එතකොට ආපහු ධාරාව අප් වෙලා ධාරාව වැඩි වෙන. ආපහු බල්ට් එක හරියට පත්තු වෙන්න යම් කිසි පොඩි වෙලාවක් මෙතන කොන්නම දිද දැන් හිතන්නකෝ මේකේ ඔන්න දැන් හොඳ පොම්පේන් ප්‍රෙෂර් කරන ප්‍රෙෂර් කරන වැඩිපුර තරලේ මේ යනවා මේ නලය දිගේ යම් කිසි ප්‍රෙෂර් එකක් තියෙනවා කියලා මේ නලය දිගේ යම් කිසි ප්‍රෙෂර් එකක් තියෙනවා කියලා අපි හිතමුකෝ එතකොට හිතන්නකෝ මේක එකපාර මොකක්hari ද්‍රව මෝටරේ පැත්තට මේ දිශාපාලන කපාටි දානවා දාපු ගමන් මේ නලයේ ප්‍රෙෂර් එක බුක් ගාලා අඩු වෙනකොට මෝටරේ රූම් ගන්න කරගිලා ඒ ප්‍රෙෂර් එක ආපහු හදවද හරි මේක හිතනවා දිශාපාලන කපාටේ මම යකට දානවා කියලා දැන් මම ද්‍රව මෝටරේ කරකෙන්නේ නැහැ දිශාපාලන යට කපාටේ යට දාපු ගමන් ද්‍රව මෝටරේ කරකිනකොටම මේ පැත්තට ද්‍රවය ගලාගෙන යනවනේ මොකද මේක ගාල නිකන් අර ප්‍රෙෂර් එක අඩු වෙනවා ආපහු පොම්ප කරගිලා ප්‍රෙෂර් එක නියමිත මට්ටමට හදලා දෙනවා එතකොට නිකවට හිතන්නකෝ මේකට මේ නලයට අනුබද්ධ කරලා තවම හරි උපකරණයක් වැඩ කරා කියලා හරි අපි දුමු මේ නලයට අනුබද්ධ වෙලා තාම මොන හරි උපකරණයක් වැඩ කරා කියන්නේ. එතකොට මේ පැත්ත මේ පල්ලෙහාට දාපු ගමන් ප්‍රෙෂර් එක අඩු වෙනවනේ. ප්‍රෙෂර් එක අඩු වෙන එක ගමන් අරගේ උපකරණේ ක්‍රියාකාරීත්වය මොකද වෙන්නේ? ඒකට ඉතින් සම්බන්ධයේ පිට. හරි? ඇයි ඒ? මෙතන තියෙන ද්‍රව ප්‍රෙෂර් එක අඩු වෙච්ච ගමන් උපකරණේ හරියට වැඩ කරන්නේ නැහැ. මෙතන තියෙන ද්‍රව ප්‍රෙෂර් එක මේ නලයේ තියෙන ද්‍රව ප්‍රෙෂර් එක අඩු වෙච්ච ගමන් මේ උපකරණේ හරියට වැඩ කරන්නේ නැතුව යනවා. ඒ නිසා අපි මෙන්න මේකට හයි කරන මේ සංචායකය කියන උපකරණයක්. දැන් මම මේක තියෙන වෙන වෙනම කතා කරනවා නේ. ඔයාලා කලබල වෙන්න එපා. මම මේකේ තියෙන ඒවා වෙන වෙනම කතා කරනවා. මේකට කියනවා සංචායකය කියලා. සංචායකය. මේ සංචායකය කියන්නේ අපේ ඇකියුමুলেටර් කියලා කියන ඉංග්‍රීසි වචන ඉස්සරහට දෙන්නගේ. මේ සංචායකය කියන උපකරණය කරන්නේ මොකද්ද? අර
දිසාපාලනක පාර්ටි වගේ එකක් එක පැත්තකට යොමු කළාට පස්සේ එකපාර ප්‍රෙෂර් අඩු වීම බලන්න. ප්‍රෙෂර් ප්‍රෙෂර් එක එකපාර බුග්ගල අඩු වෙලා පද්ධතිය පිස්සුනට යන ගන්න එක බලන්න තමයි සංජායකය දන්නේ. තල වශයෙන් ඔළුවේ තිබ්බනම් ඇති. රයිට්. පට්ටිය රේස් හෑන්ඩ් එකක් දාලා ඕක ඇඳගමු. මේ මම මේ ඇඳේ ද්‍රාව පද්ධතියක කැටි සපහන. රේස්ටෑන්ඩ් එකක් දානවා කට්ටිය පොඩ්ඩක් කන්දින කට්ටිය. ඔය රේස්ටෑන්ඩ් ඔප්ෂන් එක දාන්න. ඔක තියෙනවා මේ රියැක්ෂන් වල රේස්ටෑන්ඩ් කියලා ඔප්ෂන් එකක්. ආන් එක දාලා අඳින්නකෝ. මොකද නැත්තම් මට මේ පේන්නේ ඇඳපු කට්ටිය කවුද නැත් කට්ටිය කවුද. උතාලා මේ ඔය උඩ තියෙනවා මේ YouTube එකේ ස්ට්‍රීම් එකක් යනවා. පුතාලා අවශ්‍ය ඉන්නවනම් මේ එකට මම දැන් පුත් වීඩියෝ ලොකෝට දාලා නැහැ. මේ එකට සාමාන්‍යයෙන් මම වීඩියෝස් දානවා. ඒ කියන්නේ මේ කලින්නම් දාලා තිබ්බ තීච්ච මම අයින් කරා. පොඩි පොඩි හේතු කාරණා ටිකක් නිසා. ඉස්සරහට මම වීඩියෝස් එකට දානවා කලින් පන්ති වල පොඩි පොඩි වීඩියෝ කෑලි ප්‍රැක්ටිකල් කෑලි අනම්මනම් දානවා. පුතාලා මේක පොඩ්ඩක් සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා තියන්න. ඔව් ඊටෙක් මාස්ටර් කියලා ඇත්තේ. මේ මේ ක්ලාස් එකේවත් මම ඒකට දාන්න. මේ ඔයාලා ඒකෙන් බලා ගන්න පුළුවන් ඩේ එකත් එකම දාලා තියන්න. ඒකෙන් බලා ගන්න පුළුවන්. මයික වෙනම ප්ලේලිස්ට් එකක් හදන්න ටෙක්ස්ට් ඇප් එකට. ටෙක්ස්ට් ඇප් එකකට මම වෙනම ප්ලේලිස්ට් එකක් හදන්න. ඒතර පුතාලට ක්ලාස් එක මිස් මොකක්ද කියලා මේකට ඇවිල්ලා බලන්න පුළුවන්. හරි. සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා තියන්න. පුතාලා මම ගැටලු ප්‍රශ්න තියෙනවා නම් මට ඉදිරිපත් කරන්න පුළුවන්. මේ මට නොතේරෙන දේවල් එහෙම තියෙනවා නම් පොඩ්ඩක් මැසේජ් එකක් දාලා එහම අහ ගන්න. හරි. මගේ නම්බර් එක තියෙනවා නේද කට්ටිය ගා. මේ ඔයාලා මට මැසේජස් දානවා නම් ඕකේ මේ ඔය කැමරේ කවුන්ට් කරලා නැති account එකක් තියෙනවා ශෂ්ක වේලියන් වලගේ කියලා. post එක පෙන්වන account එක. අන්න ඒ account එකට මැසේජ් එකක් දාන්න. මොකද මේ අනිත් එක මේ පෙන්වන්නේ නැහැ ඒක stream වෙන account එක. ඊළඟ සතියේ ඉඳලා ඔය ප්‍රශ්නේ විසඳෙයි. මම පොඩි වෙනස්කමක් කරනවා එක account එකේ තනට තියෙන මේ ඒකට වඩා පොඩක් interactive විදියට ඔක යන්නම එකක් ලෑස්ති කරලා දෙනවා. ඔකේ පුතාලට හොස්ට් එක කියන කවුන්ටර් මැසේජ් එකක් දාන දාන අය අනිත් එක දාන්න එපා. තව පහක් ඉන්නවා තෝස්සගෙන අනි නැහැ. ඉඳගන්න ඉන්නේ සරි කලබල යන්නේ. මන් දන්නා පුතාලා මේ දවස්වල වැඩ කරනකොට පුතාලට ගොඩක් අමාරුයි. හරි පන්ති යන විදිහක් නැහැ. සමහරුන්ට මේ දවස්වල අතේ සල්ලි නැතුව ඇති. හරි ඒ වගේ දෝෂ සහිත කාරණා ගොඩාක් තියෙනවා. ඉතින් එහෙමයි කියලා පුතේ අධ්‍යාපනයේ කිසිම දවසක අදාන ඉන්න එපා. හරි මොකද ඔයාට ඔයාගේ අම්මා තාත්තට අයියා අක්කා වෙන්න පුළුවන් නංගි මල්ලි වෙන්න පුළුවන් මේ සියලු දෙනාට ගොඩෑමක් තියෙන්නේ ඔයා ඔය ගන්න අධ්‍යාපනයේ මත. හරි හරියට ඉගෙන ගත්ත පුතේ හොඳට හම්බ කරන්න පුළුවන් පැනෙන්න හම්බ කරන්න පුළුවන් ඈ. ඔයාට දැන් සමහර විට තමන්ගේ යාළුවෙක් ගාව දෙන iPhone එකක් එහෙම නැත්නම් තමන්ගේ යාළුවෙක් ගාව දෙන අලුත් බයිසිකලයක් කොල්ලොන සාමාන්‍ය විශේෂ මොනට් එකක් WRX එකක් ජේඩ් එකක් දැක්කාම හිතනවා අනේ මටත් එකක් තිබ්බනම් කියලා. මමත් ඕගලංගෝ ඇසදී ওই විදිහම තමයි. හරි මමත් ඕගලංගෝ ඇසදී ওই විදිහම තමයි. මම සාමාන්‍ය කල් ලස්සන වාණයක් දැක්කම අදටත් එහෙමයි. අදටත් හරිය මේකවල හැදලා බලනවා. ඒ විතර නෙවෙයි ඉතින් මේ සාමාන්‍යයෙන් මාරාසයි. ඒ කියන්නේ හරි දේවල් කියන්නේ. දෙයක් ලබා ගන්න. ඒකෝ මේ අපි හොඳට ඉගෙන ගත්තාට පස්සේ පුතේ අපිට අපේ ෆීල්ඩ් එක නැත්නම් අපි ඉගෙන ගන්න අපේ පරිසරය අපේ වටපිටාව නිවැරදි ආකාරයට හැදගන්න.
අපි හොඳට ඉගෙන ගත්තම ඔටෝමැටික්ව ඒ කියන්නේ නිරායාසයෙන්ම අපේ වටේ තියෙන සියලුම දේවල් හැඩගැහෙනවා අපේ වටේ තියෙන සියලුම දේවල් හැඩගැහෙනකොට අපිට සල්ලි හම්බ කරන්න පුළුවන් අවස්ථා විදිහට හරි අපිට සල්ලි හම්බ කරන්න පුළුවන් අවස්ථා විදිහට අපේ වටේ තියෙන සියලුම දේවල් හැඩගැහෙනවා ඒ නිසා බය නැතුව හොඳට ඉගෙන ගන්න මගේ වචනේ මම කිව්වා කියලා මේ වචනේ අද බිස්නස් එක ලියලා තියාගන්න කවදා හරි දවසක හොඳට ඉගෙනගෙන යම් දිනක තැනකට එනකොට ඒ කියන්නේ මම කියන්නේ පරතරටම ඉගෙන ගන්නව නෙමෙයි සාමාන්‍ය සම්පූර්ණ ඉගෙන ගන්නෙන් අපි තුම 100ට වර්ධනය 140 150 කියන මට්ටම් පණිද්දි. දැන් ඉගෙන ගන්න මට්ටම 140 150 පණිද්දි. අපි තුම A level පයින්කොට A level පයින්කොට මේ ඉගෙන ගන්න දේවල් වලින් මොන හරි දෙයක් අම්බ කරගන්න මොන හරි දෙයක් මේ ඔයාගේ බිස්නස් එක පොඩියට හදාගන්න අවශ්‍ය කරන සියලුම මූලික කර්ම මූලික අඩිතාලම් වැටෙනවා. හරි. ඒ නිසා මේ හැමදේම තියෙන්නේ ඔයා කොච්චර හොඳට වැඩ කළා ඉගෙන ගන්නද කියන එක මත. ඒ නිසා හොඳට මතක තියාගන්න වැඩ කළා හොඳට ඉගෙනගෙන හොඳට එක්සෑම් එක ඒ කියන්නේ ඒ ලෙවල් වලට හොඳට රෙඩි වෙන එක තමයි මේ වෙලාවේ ඔයා මුලින්ම කරන්න ඕනේ. මොකද ඔයාගේ ලයිෆ් එක උඩු යටි කුරු කරන්න පුළුවන් ළඟම තියෙන ඔයාට ටාගට් එක තමයි ඒ ලෙවල් එක. හොඳට වැඩ කරන්න මහන්සි වෙන්න උනන්දු වෙන්න හොඳට මහන්සිලා වැඩ කරන්න. right. අනිවාර්යෙන් මෙතන ඉන්නේ කිසිම කෙනෙක්ට වරදින්නේ නැහැ. හරි. රුවනුයි සඳුරුයි දෙන්න තාම අත උස්සන් ඉන්නවා තාම අඳිනවද? සරල ද්‍රව පද්ධතිය එහෙනම් ඔන්න ඔහොමයි කියලා කියමුකෝ සරල ද්‍රව පද්ධතිය ඔන්න ඔහොමයි කියලා කියමුකෝ එහෙනම් මේක මකන මේ දවස්වල පුතාලා කොහොමද මට පොඩ්ඩක් අත උස්සන්න බලන්න අපි 22 කට්ටිය 22 කට්ටිය මේ පාර එක්සෑම් ලියන කට්ටිය අත උස්සන්න බලන්න ලේසන් එකක් දාන්න 2යි 2යි දින්නේ හා හරි හොඳයි 3ක් ඉන්න 4ක් ඉන්න හරි 5ක් ඉන්න හරි මම මේ පුතාලගේ මේ ඩිමෝටිවේට් කරන්න නෙමෙයි මං කියන්නේ හරි අතපත් දාන්න පුතාලා මේ මම අර හිතේ තියෙන මේක නැති කරන්න නෙමෙයි තියෙන හේයාව දැම්ම නැති කරන්න නෙමෙයි මං කියන පොඩි දෙයක් කියන්න මේ පාර එක්සෑම් එක මේ ගිය පාරකට වඩා පොඩ්ඩක් අමාරු වෙනවා හරි ගිය පාර එක්සෑම් එකට වඩා මේ පාර එක්සෑම් එක ඇත්තටම අමාරු වෙනවා ගිය පාර එක්සෑම් එකට වඩා මේ පාර එක්සෑම් එක පොඩ්ඩක් අමාරු වෙනවා අමාරු වෙනවා කියලා කියන්නේ මේමය අමාරු වෙනවා කියලා කියන්නේ මේමය පේපර් එකක් අමාරු වෙනවා කියලා කියන්නේ පේපර් එක අහන්නේ සිලබස් එක ඇතුලේ කවදාවත් පේපර් එකක් සිලබස් එකට පිටින් අහන්නේ නැහැ හරිද කවදාවත් සිලබස් එකක් පේපර් එකට පිටින් අහන්නේ නැහැ සිලබස් එකට ඇතුලෙන් තමයි පේපර් එක අහන්නේ. කිසිම දවසක සිලබස් එකේ කියලා තියෙන මායින් වලට වඩා පිටින් අහන්නේ නැහැ. හරි. දැන් මේක නෙල්ල අපිට මොකද දල වශයෙන් මෝටර දෙක කතා කරනකොට මේ අපි එනවා මේ හයිබ්‍රිඩ් වාහන ගැන. ඒතකොට ඉලෙක්ට්‍රික් වාහන ගැන. ඒතකොට ඉලෙක්ට්‍රික් වාහන වල කන්ට්‍රෝල් පද්ධතිය ගැන අහන්නේ නැහැ කොහොමද? ඒතකොට ඉලෙක්ට්‍රොනික ඉලෙක්ට්‍රික් පද්ධතිය කියලා කියන්නේ ඔටෝමොබයිල් වල ගෑ හැබැයි සිලබස් එකේ නැහැ ඒ නිසා එයා අහන්නේ නැහැ. එතකොට පුතේ මේ එක්සෑම් එකක් ඇත්තරම ඔයාලගේ ලියන අයියලා කියනවා අම්මෝ මේ පාර එක්සෑම් එක අමාරුයි කොහොමද කියලා. දැන් මම ඕගලන්ට දැනුත් කිව්වා ළමන පාර එක්සෑම් එක අමාරු වෙනවා කියලා. ඇත්තටම එක්සෑම් එකක් අමාරු වෙනවා කියලා කියන්නේ මොකක්ද? ඇත්තටම එක්සෑම් එකක් අමාරු වෙනවා කියලා කියන්නේ පුතේ මේ එක්සෑම් එකේ පේපර් එක තියෙනවනේ. පේපර් එක මුළු විෂය නිර්දේශයම ආවරණය වෙන්න හදනවා. එක්සෑම් එක අමාරු වෙනවා කියලා කියන්නේ මොකද්ද? විෂය නිර්දේශයේ හැම අස්සක් මුල්ලක්ම ආවරණය වෙන විදිහට ළමයින්ට හිතන්න දේවල් ගොඩක් දාලා පේපර් එක හදන්න. ළමයින්ට හිතන්න දේවල් ගොඩක් දාලා මේ පේපර් එක මුළු සිලබස් එක හැම අස්සකින් මුල්ලකින් මේ චූටි කියන්නේ තිරිට අරගෙන හදනවා. ඒතකොට ඔන්නක තමයි පේපර් එක අමාරු වෙනවා කියලා කියන්නේ. ඇයි? අපිට සාමාන්‍යයෙන් පාඩම් කරන්න ගියාම 100%ක්ම කිසිම දෙයක් පාඩම් කරලා ඉවර කරන්න බෑ. ඒ කියන්නේ දැන් මෙහෙම කියන්නම්කෝ. මගේ ජීවිතය ඇතුලේ මම ඕ ලෙවල් ලිව්වා ඉස්සත් ලිව්වා ඉස්සත් නම් එකක් ගියේ කිමුකෝ ඕ ලෙවල් ලිව්වා කොලෙම ඉංග්‍රීසි මීඩියම් වලින් කලේ මට A5 B2 C2 හරි A5 B2 C1 මට රිසල්ට් එක රෑන්ක් එකක් දාන මට්ටමක් තිබුණේ ඊට පස්සේ පුතේ මං A ලෙවල් ලිව්වා A ලෙවල් ලියනකොට මට ඉස්කෝලේ කට්ටිය අහලා බලන්න පුළුවන් පුතාලට හොරණ තක්ෂිලාවේ 2015 බැච් එකේ ශෂික කියලා ඇහුවානම් පුතාලට හොඳ ස්ටෝරියක් දැනගන්න පුළුවන් සඳුන්න කට්ටිය කවුරු ඉන්නවනම් හොරණාවට කලුතර දිස්ත්‍රික්කේ හොරණාවට හොරණ තක්ෂිලාවේ 2015 බැච් එකේ මේ රේඩියෝ ක්ලබ් එකේ හිටපු සභාපති මේ ශෂික කියලා කිව්වනම් මගේ ෆොටෝ එකක් පෙන්නලා හොඳ කැරක්ටර් වන් කිය. මොකද මේ ඔය
මගේ ශෂික කියන නමට මේ යම්කිසි පිළිගැනීමක් සැලකිය යුතු පිළිගැනීමක් ඇති උනේ මේ රිසල්ට් එක ආවෙන් පස්සේ මම මේ අවුරුද්දේ කලුත දිස්ත්‍රික් ෆස්ට් වුණානේ ওই රිසල්ට් එක ආවෙන් පස්සේ තමයි මේ යම්කිසි පිළිගැනීමක් ඇති උනේ ඉතකන් තිබුණේ නැහැ මම අපෝ මේ ටැලන්ට් එන්න මොකද මේ මම A levels ලිව්වා ඊට පස්සේ මම තව ඔයගේ ප්‍රොසෙස් කීප් එකක් කළා ඒවා එක්සෑම්ස් ලිව්වා ඊට පස්සේ මම මගේ ඩිග්‍රී එක මම කම්ප්ලීට් කළා ඩිග්‍රී එකේ ඒ කියන්නේ වාර වලට වාර ගාන තියෙනවා වගේ වාර 8ක් ඉන්නවා ඩිග්‍රී වලට වාර 8ක් වාර 8ක් නේ වාර 7ක් කියන්නේ 8ක් නේ වාර 7ක් වාර වාර අවසාන විභාග වගේ 7ක් තියෙනවා ඒක එක එක සබ්ජෙක්ට් එක 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 පාඩක සාමාන්‍ය සබ්ජෙක්ට් 7ක් 8ක් තියෙනවා ලියන්නේ ඒතන ඔක්කොම විෂයන් තියෙනවා නිකන් හිතා ගන්න හත්තර යන විෂයන් 49ක් විතර තියෙනවා අවුරුදු 4 ලියන්නේ හරි විෂයන් 49 50ක් වෙනවා තියෙනවා අවුරුදු 4 ලියන්නේ සමහර විෂයන් ඒ කියන්නේ සමහර විෂයන් වලට ලකුණු දෙනවා සමහර විෂයන් වලට ලකුණු ඒක මේ ගන්නෙ නෑ කැම්පස් එකේ ග්‍රේඩ් එක හදද්දී. ඉතින් මේ මම මේ එකීම් එකීම් මේ මගේ මේ මම ඉගෙනගත්ත මේ කාලය තුල මම මේ අද මේ එතන මේ හිටගෙන ඉන්න මේ කාලය තුල පුතේ මම ඉගෙනගත්ත සියලුම දේවල් මම දැනගත් දෙයක් තමයි පේපර් එකකට කිසිම දවසක පුතේ අපිට 100%ක් අපිට 100%ක් රෙඩි වෙන්න බෑ දරුවෝ. පේපර් එකකට කිසිම කෙනෙක්ට 100%ක් රෙඩි වෙන්න බෑ. පේපර් එකකට 100%ක් රෙඩි වෙනවා කියන කතන්දරේ බොරු කතාවක්. කවුරු හරි කෙනෙක් කියනවා නම් යම් කිසි දරුවෙක් පේපර් එකකට 100%ක් සුදානම් කරන්න පුළුවන් කියලා ඒක බොරු කතාවක්. මොකද කිසිම කෙනෙක්ට පුතේ මේ 100%ක් මතක තියාගන්න බැහැ විශේෂයෙන්ම ඉංජිනේරු තාක්ෂණවේදයේ විෂය ධාරාවේ. මොකද ඉංජිනේරු තාක්ෂණවේදයේ කියන්නේ සිවිල්, ඩ්‍රෝවින්, කොච්චර දේවල් තියෙනවද? ඔටෝමොබයිල්, ඉලෙක්ට්‍රිකල්, ඉලෙක්ට්‍රොනික. හරි කොච්චර දේවල් තියෙනවද? ඔය 100%ක් මතක තියාගන්න එක අපිට කරන්න බෑ. ඒ නිසා පුතේ අපි කරන්න ඕනේ හොඳම දේ තමයි පුළුවන් උපරිම මතක තියාගන්න. බෑ කියලා අතාරින්න නැතුව සමහර කරුණු තියෙනවා අපි බෑ කියලා අතාරිනවා. හැබැයි එක්සෑම් එකට ගිහින් වාඩිවෙනවා මේ කරුණේම ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඉතින් හිතෙනවා අනේ කරුමේ මං ඊයේ ගිහින් නොවල යකෝ මේක අර බෑයි කියලා අතහැරද්දාම පිරාවේ. මම මේක පොඩ්ඩක් බලාගත්තා නම් මං දැන් ගොඩනේ කියේ. හරි. ඔන්න ඔයගේ කරුණු ගොඩක් තියෙනවා. ඒත් අපුනේ මේ පේපර් එක අමාරු වෙනවා කියලා කියන්නේ මේ පේපර් එක සම්පූර්ණ සිලබස් එකේ හැම අස්සක් මුල්ලක්ම ආවරණය වෙන්න හදනවා. ඉතින් පුතාලට මේකට කරන්න තියෙන්නේ මේකට රෙඩි වෙන්න කරන්න තියෙන්නේ එකම දේ. මේක රෙඩි වෙන්න කරන්න තියෙන එකම දෙයයි ඒ තමයි පුතේ තමන්ට පුළුවන් ටික මේ මුළු සිලබස් එකම ආවරණය විදිහට බලා ගන්න. තමන්ට පුළුවන් ටික මේ සිලබස් එක ආවරණයම් වෙන විදිහට බලා ගන්න. එකක් දෙකක් හැලෙන්න පුළුවන් තැනින් තැන. එකක් දෙකක් තැනින් තැන හැලෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හරි මේ මුළු සිලබස් එකේම තමන්ට පුළුවන් ටික හරියට බලා ගන්න. මමත් සාමාන්‍ය එක්සෑම් ලියද්දී මමත් ওই ක්‍රමයේ තමයි පාවිච්චි කරන්නේ. මොකද මේ මම පුළුවන් ටික පුළුවන් උපරිමයට මුලින් බලා ගන්න. ඒක මට හොඳටම පුළුවන් කියලා ෂුවර් වුණාට පස්සේ තමයි මම ඔය අමතර මට බැරි ඒවා ගැන ඔළුව දාන්න යන්නේ. හරි. මොකද අපි පුළුවන් ටික හරියට කරලා ඉන්න ඕනේ බැරි ඒවට ඔළුව දාන්න කලින්. මොකද පේපර් එකක් අමාරු නම් ඔය අපිට බෑ පේපර් එක අමාරුයි කියලා කියන්නේ අර අහු පොළු වලින් ඇහුවාම මොකද කරන්නේ? අපි ඒවා බලලා නැහැ. දන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? සමහර ඒවා තියෙනවා අපි භාගයට පාඩම් කරලා තියෙන. ඒතකොට මේ වගේ දේවල් නිකම්ම හැලිලා අපිට නිකම් පේපර් එක නිකම් බියකරු තැනක් බවට පත් වෙනවා. විභාග ශාලාවන් බියකරු තැනක් බවට පත් වෙනවා. ඒකම අපිට යාලකම් කියන්නේ හරි. පේපර් එකක් ලියනකොට පේපර් එක ලියන කලින් මුලින් අපිට පුළුවන් ටික හැම අස්සකින් මුල්ලකින්ම පුළුවන් ටික හරියට බලලා ඊට පස්සේ තමයි අපි පරිවට යන්න ඕනේ. හරි. පාඩම් කරනකොට පේපර් එක ලියනකොට නෙමෙයි පේපර් එක පාඩම් කරනකොට. පේපර් වලට පාඩම් කරනවා. හරි. මම තාම ට්‍රික්ස් තියෙනවා ඉස්සරහට කියලා දෙන්න. මම නිකන් දල වශයෙන් දෙයක් මම කිව්ව ඔයගොල්ලන්ට පේපර් එක අමාරු වෙනවා කියලා කියන්නේ මම කියන එක. සහ ඒකට මොකද්ද කරන්න ඕනේ කියන එක. රයිට්. අපි යනවා ඊළඟට. වාය පද්ධතියක මූලික කොටස්. වායෝ පද්ධතියක මූලික කොටස් විශ්වවිද්‍යාල ඉතුණේ තමයි විශ්වවිද්‍යාල කොහොමද තමයි විශ්වවිද්‍යාල ඔගොල්ලෝ බය වෙන්න එපා විශ්වවිද්‍යාල ඔගොල්ලෝ බය වෙන්න එපා ඔයගොල්ලන්ට වෙනම ප්‍රෝග්‍රෑම් එකක් ගහලා දෙන්න විශ්වවිද්‍යාල දෙකක් තියෙනවා විශ්වවිද්‍යාලෙන් අපි දැන්ට ඔය පන්ති යන දරුවන්ට ප්‍රෝග්‍රෑම් එකක් ගිලා ඉතින් මේ දරුවන්ට ඒක කරගෙන යනවා මේ දවස්වල ඒ පස්සේ එහෙම කරනවා බැලුම් ගහනවා වගේ කුණු බැලුම් ගහනවා රයිට් ඉතින් මම මේ හිනා වෙලා කතා කරලා ඔයගොල්ලන්ට කියනවා කිසිම කෝස්සේ හේමත් සාමාන්‍ය ෆිසිකල් පන්තියේදී අම් කුණාට වෙන බැලුම් ගහනවා මගේ කොල්ලෝ මේ කෙල්ලොත් එහෙම තමයි මේ වෙනසක් නැහැ. හරි. කුමාරපෙන් බැලුම් ගන්න වැඩ කරන්න තිබුණා. මම කරන්නේ කොහොමද? මොකද මම එක්සෑම් ලියලා තියෙනවා. මම එක්සෑම් පාස් කරලා තියෙනවා. මම ඩිග්‍රී කරලා තියෙනවා. මම ඩිග්‍රී පාස් කරලා තියෙනවා. හොඳටම මේ රිසර්ච් කරලා තියෙනවා. හොඳම ට්‍රේනින්ග් එකක් කරලා තියෙනවා. ඔය ඔක්කොමත් එක්ක මට ඔයාලව හොඳම දැනකට ගෙනියන්න අවශ්‍ය කරන සියලුම දේම ලැබිලා තියෙනවා. සියලුම හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒකට උපකාරයක් විදිහට මම
මගේ සිංහ සුද්ද සිංහල භාෂාව සවල්ලාට පාවිච්චි කරන්න වැඩ කරන්න කියමු වෙනවා. හරි. මේ වායව පද්ධතියට පොතේ අවශ්‍ය කරන වායුව ලබා ගන්න ස්වභාවික පරිසරය. ස්වභාවික වාතය තමයි ගන්නෙ ඈ. ස්වභාවික වාතය තමයි ගන්නෙ. කියන්නේ ස්වභාවික පරිසරයේ තියෙන වාතය අරගෙන මේක පොතේ පෙරනවා. මේක පෙරනවා. මුලින්ම මේ ස්වභාවික වාතය තියෙන මොකද කරන්නේ? මේ ස්වභාවික වාතය අරගෙන පෙරනවා. හරි? මේ ස්වභාවික වාතය අරගෙන මේක පෙරනවා. පෙරලා මොකද කරන්නේ? පෙරලා මේක සම්පීඩනය කරනවා. මේක ප්‍රෙෂර් කරනවා. මේක සම්පීඩකයකට දාලා මොකද කරන්නේ? මේක ප්‍රෙෂර් කරනවා. සම්පීඩනය කරනවා. මේ සම්පීඩනය කරපු වාතය මේ සම්පීඩනය කරපු වාතය අපි යවන පොතේ වියලකයක් පස්සේ වියලකය පොතේ වියලකය කියලා කියන්නේ මේ වාතය තියෙනවනේ මේ වාතය පුතාලා හොඳට සාමාන්‍ය පින්න වැටෙන දවසක අත අරගෙන මෙහෙම දෙපැත්තට කරලා බැලුවොත් පුතාලට නිකන් පදබල සීතලක් නැහැ පුතාල නෝරෙලි වගේ පැත්ත ගිහලා තියෙනවනම් සාමාන්‍ය උදේට අත මොකද කරන්නේ අත මෙහෙම කරලා වෙනුවට පස්සේ අතට පස්සේ සීතලක් දැනෙනවා ඒ කියන්නේ පොතේ මේ සාමාන්‍ය වායුවක ඔලේ තියෙනවා ජල වාෂ්ප අපි ඔබ තමයි මීදුම කියලා කියන්නේ ඔය ජල වාෂ්ප නිසා පොතේ මොකද වෙන්නේ මේ කියන්නේ මේ 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 ඇතුලේ තියෙන මේ නල්ල උපකරණ දේවල් මරකට ගන්න පුළුවන් පොතේ මේ සාමාන්‍ය ස්වභාවික වාතයේ මේක ඇතුළට ගන්න ඉතින් ස්වභාවික වාතයේ තියෙන ජල වාෂ්ප පෙරහණය කරන්නේ නැහැ සම්පීඩකින සම්පෙන්න අපි මේ වියලකේ කියන යුනිට් එක දාන්නේ ජල වාෂ්ප මේ අයින් කළා දාන්න ඊට පස්සේ මේක තියෙනවා සිසිලකේ කියලා එකක් සිසිලකේ කියලා එකක් එනවා සිසිලකේ කියලා මේ සිසිලකේ කියලා කියන්නේ මොකද කරන්නේ මේ වාතයේ ඕනම එකක් සම්පීඩනය කරද්දී ප්‍රෙෂර් කරද්දී මේ වාතය රත් වෙනවා වාතය ප්‍රෙෂර් කරද්දී මේ වාතය රත් වෙනවා මේ රත් වෙච්ච වාතය රත් වෙච්ච විදිහම කියන්න බෑ ඒක නිකන් කූල් කරගන්න ඕනේ ඒ නිසා අපි ඒකට සිසිලකේ පාවිච්චි කරනවා අවසානයේ මොකද වෙන්නේ වියලකෙන් සිසිලකෙන් ගිය මේ වාතය අවසානයේ ගබඩා ටැංකිය ගබඩා වෙනවා ගබඩා ටැංකිය ගබඩා වෙනවා මේ ගබඩා ටැංකිය කියන එක පොතේ නිකන් පුතාලාගේ මේ පුතාලා දැකලා තියෙන උලංග ගන්න තැන් වල මේ ටයර් වලට උලංග ගන්න තැන් වල ලොකු ටැංකියක් තියෙන විදිහට තියෙන ගුඩු 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 ඔය වගේ ගොඩ ලොකු ටැංකියක්. ওই ටැංකිය ඇතුලේ වාතය ප්‍රෙෂර් කරලා සම්පීඩනය කරලා සම්පීඩනය කරලා සම්පීඩනය කරලා මෙන්න මේ ඉන්න ගබඩා ටැංකිය ඇතුලේ මේ වාතය aran තියෙන මත මේ වාතය මේක ගබඩා කරනවා. දැන් මේ වාතය එළියට අරගෙන මේ වාතයේ සාමාන්‍යකම මොකද කරන්නේ? මේක රත් දාගන්න පීඩනාමානය ප්‍රෙෂර් එක බලන්න. මේක රත් දාන පීඩනාමානය ප්‍රෙෂර් එක බලන්න. මේ වාතය අරගෙන මේ වාතය අරගෙන කලින් වගේම දිශාපාලන කපාටක දාගන්න පුළුවන්. දිශාපාලන කපාටක දාන්න පුළුවන්. ඉතින් මේ දිශාපාලන කපාටක දාලා අපිට උනනම් මොනවාරි උපකරණ දෙක ඒ මගින් ක්‍රියාත්මක කරගන්න හටව ගන්න. මොනවාරි උපකරණ දෙකක් ඈ මම උපකරණ කියලා නිකන් දානවා හරි මම උපකරණ කියලා නිකන් දානවා මොනවද කියලා කියන්නේ ඒක පුතාලට සාමාන්‍ය උපකරණ විදිහට පුතාල දැකලා තියෙනවා මේ අර ටයර් හවුස් වල මේ ටයර් සර්විස් කරන තැන් වල යුනිට් එකක් තියෙනවා මේ වෙපන් එක වගේ යුනිට් එකක් ටයර් එකේ නට් එකට තියලා ලග් නට් එකට තියලා ටක 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 රූම් ගාන ගලවෙ ටක 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 රූම් ටක 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 රූම් ගාන එන ගලව රූම් ටක 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 ගාන කියන්නේ මේ වදින්නේ වැඩිලා ඒක ගලවෙන්නේ එයා ප්‍රෙෂර් එකකින් තමයි වැඩ කරන්නේ ඈ හරි අපි ඉගෙන ගිනවා ඉම්පැක්ට් රේන්ජ් එකක් කියලා දෙනවා ඊට පස්සේ මොකද කරන්නේ මේකලත් දානවා අර අනාගමන මාර්ගයේ කපාට දෙකක් දාලා මේකේ මේ අර ගත්ත වාතය තියෙනවනේ මේක හරි සිම්පල් මේ පද්ධතිය මේ ගත්ත වාතය ආපහු ගෙනහිරවලා ඒක ගබඩා කරන්න දෙයක් නැහැ ස්වභාවික වාතය තමයි පද්ධතිය අතට ගත්තේ අවශ්‍ය විදියට ගබඩාට කියන ගබඩා කරලා දිශා මානලක පාට මගින් අවශ්‍ය උපකරණ ක්‍රියා කරගෙන මේක බාහිර පරිසරයට උදාහරණ පරිසරයට හානිදායක නැහැ. සාමාන්‍ය වාතයමනේ තියෙන්නේ. බාහිර පරිසරයට මේක උදාහරණයක්. දැන් පුතේ මේ ගබඩා ටැංකිය ඇතුලේ තියෙන ප්‍රෙෂර් එක ගබඩා ටැංකිය ඇතුලේ තියෙන ප්‍රෙෂර් එක අනවශ්‍ය විදිහට වැඩි වුණොත් මේ ගබඩා ටැංකිය පුපුරලා යන්න පුළුවන්. ඒ නිසා අපි එකම දානවා පුතේ මේ ලයින් එකට මෙන්න මේ විදිහට. පීඩන පාලන කපාටයක්.
පීඩන පාලන කපාටයක් පාවිච්චි කරනවා. මේ පීඩන පාලන කපාලෙන් මොකද කරන්නේ පුතේ? මේකිනුත් වැඩිපුර තියෙන ප්‍රෙෂර් වෙච්ච වාතය බාහිර වායු ගෝලයට මුදාහන. බාහිර වායු ගෝලයට මුදාහන රයිට් පුතේ. ඔබ දාලා මේ වායු බද්ධක පිටර දාලා ගඳගෙන බලන්න. අත උස්සන අඳින ඇරේෂන් එකක් දාලා අඳින්න. YouTube එකෙන් ක්ලාස් එක බලන අය YouTube එකට subscribe පාරක් දාන්න. දාලා bell icon එක click කරලා තියන්න. විශේෂයෙන්ම දෙකේ කට්ටිය මොකද මම ඉස්සරහට මේ paper class program එකක් කියන යනවා. ඉතින් program එකේ videos එන්න මොකට වැටෙයි. හරි. මේ subscribe පාරක් දාලා තියෙනකෝ ඔයගලන්ට හොඳයි. හරි. notification එක ආපු ගමන් ටක් ගන්න class එක දෙන්න බලන්න පුළුවන්. පාස් ෆේවර් කරනවා කියන්නේ ඔව් පාස් ෆේවර් තමයි කරන්නේ පාස් ෆේවර් කියන්නේ සාමාන්‍යයෙන් උදේට එහෙමයි ඉරිදා හවස තියෙන එක පාස් ෆේවර් එකක් යනවා ඉරිදා හවස ප්‍රෝග්‍රෑම් එකක් යනවා ඒකත් මම ලයිව් ස්ට්‍රීම් කරනවා ඊට පස්සේ හැම ඉරිදාවකම හවසෙයි පැයක් ගන්න ඒකට අදාළ ડોකියුමන්ට් එකක් තියෙනවා ඒ ડોකියුමන්ට් එක මගෙන් ලබා ගන්න පුළුවන් මගේ ಐඩියා එකක් තියෙන ස්ට්‍රීම් එකක් දෙන්න. ඉතින් අවශ්‍ය විදියට මේක හදලා කරගන්න පුළුවන්. ඉතින් ටෙක්ස්ට් එකේ තියෙන ළමයින්ට එහෙමම අදාළ විදියට විතර කොට නැවිලා අදාළ වෙන කෙනෙක්ට පිළිසිත කරන්න පුළුවන් විදියට මම ප්ලැට්ෆෝම් එක හදලා දෙන්න. තව දෙන්නේ කතුසන් ඉන්නවා රුවන් සඳරු ඊරස් ක්ලාසික යනවා කියන එක නම් තියෙන්නේ පුතේ රෑ 10 ඉඳලා ඉවර කරන මේ ටයිම් එක තමයි යන්නේ. මොකද මට මේ ටයිම් තමයි දරුවෝ කරන්න පුළුවන් මේ මොකද මේ අපි ඉතින් ඉන්නේ අර අමුතු වැටේ අමුතු වැටේ විදුලි බල සැපයුම මේ කිසි කිච්චාවර ලක් වෙලා තියෙන්නේ. එහෙන් යනවා මෙහෙන් යනවා ෂෙඩියුල් නෑ කොයි වෙලාවෙ යනවා මතක නෑ විදුලි බල මතරි හිට වෙලාවට ඒක කවලා දානවා. ඒ නිසා ඉතින් රෑ 10 න් පස්සේ තමයි බන්ති කරන්න ලැති. දුක තමයි. තන්දරුව තාම අඳිනවද? නින්ද නින්ද ගිහිල්ලා තියෙන්නේ හරි අනුමාත්‍රකාවක් දාගන්න අනුමාත්‍රකාවක් දාන්න ද්‍රාව ටැංකි ඇලිරක් සම්පීඩන ටැංකි ද්‍රාව ටැංකි ඇලිරක් සම්පීඩන ටැංකි ද්‍රාව ටැංකි ඇලිරක් සම්පීඩන ටැංකි
හිටයි අනිත් දෙය කපන්නේ නැහැ. හිටයි අනිත් දෙය කපන්නේ නැහැ කියලා කිව්වට අපි වඩ රැවටෙන්නේ. හරි. මේ සාමාන්‍යයෙන් ඔය කියන ඔය හැමතිලයි බුද්ධ වලට අහුවෙලා අරගලය පාවා දෙන කිසි නෙවේ. අපි කැම්පස් යන කාලෙත් අරගල කරා. හරි. කැම්පස් එකෙන් මේ කැම්පස් එකෙන් පස්සේ දැන් අරගල කරන්න සිද්ධලා තියෙනවා. හොඳ රටක් ජාතියක් ඕගොල්ලන්ටත් අපිටත් ඉස්සරහට හදා ගන්න. හරි. නිකමට හිතලා බලන්න. නිකමට හිතලා බලන්නයි. ඊය පෙරේදා ඉරිදින කරවල මේ අම්ම තාත්තා ජොබ් එකක් කරලා ගන්න දෙන්න නේ. හරි. අම්ම තාත්තා ජොබ් එකක් කරලා ගන්න දෙන්න. කෝරගම් කරලා ගන්න දෙන්න කාගත් අම්ම තාත්තා. දැන් දවසකට හරි මේ සතියකට වලට පෙට්‍රල් ලීටර් කීයක් හම් වෙනවද? සතියකට පෙට්‍රල් ලීටර් කීයක් හම් වෙනවද? ආ සතියකට පෙට්‍රල් ලීටර් හම් වෙනවා 4ක්. මාත් ගැව 4ක් පෙරේද ගැව අද ඉවරයි ඈ. සතියේ 20ක් හම් වෙන්නේ කොහොමද? මං කියන්නේ මේ බයිසිකල මම කියන්නේ මේ අපි වගේ මේ අපේ තාත්තා පොලිසිය වැඩ කරා. ඉතින් තාත්තා ඉන්න මේ පොලිස් නිලධාරී ඉතින් මේ යාටත් ඒගොල්ලෝ පොලිසියේ බයිසිකල වලට ගිහුණා. ආ මේකට ගිහින් අවුට්කලික බයිසිකල එකට හම් වෙන්නේ ඉතින් 4 තමයි. දෙවිය ගන්නෙ නේ. හරි. 4 තමයි ගන්නෙ. ඉතින් මේ ඔය හම් වෙන ලීටර් 4 හම් වෙන්නේ සතියේ. පුතේ සති 4ට මාසෙට අපිට හම් වෙනවා ලීටර් 16ක්. හරි. සාමාන්‍ය ලීටර් 16ක්. සාමාන්‍ය බයිසිකලයක් සාමාන්‍ය බයිසිකලයක් තුනේ පැයට මේ ලීටර් කිලෝමීටර් 50ක් වගේ තමයි පුතේ දුවන්නේ. ලීටර් කිලෝමීටර් 50ක් වගේ දුවන. ඒතර පුතේ තල වශයෙන් කීයක් තියෙනවද? කිලෝමීටර් 800ක් මාසෙකට දුවන්න පුළුවන් ওই ලීටර් ගානේ තල වශයෙන් නේ. තල වශයෙන් කිලෝමීටර් 800ක් දුවන්න පුළුවන් බයිසිකලයක් තියෙන කෙනෙක්. මට නම් මේක ගැවෙන්නවත් මදි. මොකද මම සාමාන්‍ය මාසික කිලෝමීටර් 1200ක් විතර පදිනවා. එහෙනම් මට කිලෝමීටර් 400 විතර තෙල් මදි. හරි. ඉතින් මේ පුදාන නිකමටි කරලා දැන් පුදානකට මාසෙකට ගම් ඒ කියන්නේ ඔන්න රජයෙන් දීලා තියෙන්නේ ගමනාගමනයේ කිලෝමීටර් කීයද? කිලෝමීටර් 8 දෙනවා නැත්නම් අපි දුමු තෙල් ලීටර් 16 දීලා. 16 තෙල් ලීටර් 16. පුතේ മന്ത്രിලට මාසෙකට රුපියල් ලක්ෂ 2ක තෙල් දීමනාවක් ලැබෙනවා. රුපියල් ලක්ෂ 2ක තෙල් දීමනාවක් තමයි. අපි දැන් පෙට්‍රල් ගහනවා කියලා. පෙට්‍රල් ලීටරයක් පුතේ රුපියල් 450යි. දැන් පුතාලම ගණන් හදලා බලා ගන්න. පුතාලම ගණන් හදලා බලා ගන්න. පුතේ පුතාලගේ රටපාලනය කරන උන්දලා කොච්චර නාස්තියක් සිද්ධ කරනවද කියලා. තෙල් ලීටර් 444. දැන් ඕගොල්ලෝ මට කියයි ඉතින් සර් ඉතින් සර් මේ මේකවල පාවිච්චි කරන්නේ කාර් බාර්නේ. මේකවල පාවිච්චි කරන්නේ කාර්නේ. ඉතින් ඉතින් හරි. එහෙනම් කාර්ලින්ග මොකක්ද? කාර් එකකට මාසෙකට හම්බෙන පුතේ සාමාන්‍ය මනුස්සයෙකුට ලීටර් 20ක්. සති 4යි. ලීටර් 80ක් තමයි. ඉතින් කොහොමද ඔය ලීටර් 80ෙන් දුවන්නේ? ඔය ලීටර් 80ෙන් කොහොමද දුවන්නේ? හරි. මෙන්න මේක තමයි මුත්තේ මෙතන තියෙන මේ සකන්දරේ. මොකද අපි කවදාවත් ණයට දෙල් ගහන්නේ අපේ ලයිට් බිල් කවදාවත් ගවර්න්මන්ට් එකෙන් ගෙවලා නැහැ. අපේ වතුර බිල කවදාවත් ගවර්න්මන්ට් එකෙන් ගෙවන්නේ. පුතාල ඉස්කෝල දේවල් හොරකම් කරන්නේ. හරි. පුතාල තනකොළ ගහක් ගැලවුවත් ඉස්කෝලේ වෙනින් වැඩ කරලා තියෙනවා. ඔයාලා පොඩි වයසේ වෙලා ඉස්කෝල වල තීන්ත ගන්න ගියාම ඒකට යන කොස්ට් එක අඩු කරගන්න මොකද කරන්නේ? පුතාල තීන්ත ගන්නවා ඉස්කෝල වල මේසවල මේ බිත්ති වල. ඉතින් එහෙම ටීචර් රටක් පුතේ කොහොමද මේමුණ? හරි. ඒ කියන්නේ මම කියන්නේ අපි කිසිම දෙයක් රට ඇතුලේ ණයට අරගෙන්නේ අපි හැමදේම ඒ කියන්නේ ණයට අරගෙන්නේ. නමුත් පාලකයාගේ තියෙන පාලනය කිරීමේ දෝෂ නිසා තමයි පුතේ රට මේ වගේ ආගාධයකට වැටෙන්න හේතු වුනේ. රයිට්. ඒ නිසා මේ පොඩ හිතන්න. හරි. ඒ නිසා මේ හොඳට හිතලා බලන්න. ඇත්තරම අපි අරගල නෙමෙයි කරන්න ඕනේ. අපි මේ වෙලාවේ හැටියට මෙතන යුද්ධයක් කරන්න නෑ නේද? අරගල සාමකාමීවගේ ගන්න යුද්ධයක් කරන්න ඕනේ. මොකද ඒ තරමට මට නම් අවංකුනේ රටනේ පිට වෙලා තියෙන්නේ. පිට වෙලා කියලා කියන්නේ දරුවන් ඉස්කෝලේ යන මේ. අපි කොච්චර මොනවද ඉගෙන ගත්තේ? අපේ අම්මා තාත්තා, අපේ තාත්තා පොලිසිය, තාත්තා ජොබ් එක කරන්නේ. ඒ වෙලාව එක පඩියෙන් තමයි මේ අපේ මල්ලිටයි මටයි දෙන්නට මිගන්නේ. මං ජපරේ ඩිග්‍රී වලයි මල්ලි මේ රජරට කැම්පස් එකේ යති ටෙක් කරේ. රජරට කැම්පස් එකේ දැන් ඩිග්‍රී කරන ගමන් ඉන්නේ. හරි. දෙන්නම කැම්පස් ගියා. ඉතින් මේ අපි දෙන්න විතරයි පවුලේ. අපි කප්පිටට උගන්නන්න සෑහෙන මාසකම අපිට දාන්න. මල්ලිත් මාන් දන්නවා අම්මලා තාත්තට සෑහෙන කට්ටක් කාලා. හරි. සෑහෙන කට්ටක් කාලා තමයි අපේ අම්මා අපේ අම්මා තාත්තා ඉගෙනුනේ. මොකද අපේ අම්මා
සමහරට අපිට උගන්නන්න පන්තිවලට ෆීස් දෙන්න සමහරට අම්මා වේලක් දෙකක් නොකා ඉන්නේ. මෙයාම වේල දෙන්න නොකා ඉන්නේ. අපේ අම්මා ඇඳුමක් ගන්න එක ආසාව පැත්තකට තියලා ඒ සල්ලි දාලා අපි ඇඳුමට පන්ති යන්න සල්ලි හදන්න දුන්න වෙලාවක් තියෙනවා. කිසිම දවසක අද වෙනකන් කිසිම දවසක ඉස්කෝල ඉස්කෝලේ ගිය කාල සීමාව තුන කිසිම දවසක අමාරුම දවස කැරෙන්න බත් එක උයන් නැතුව ඉස්කෝලේ යවන්නේ නැහැ. අනිවාර්යෙන් උදේට මාත්‍රික වෙලා බත් එකක් අතට දීලා තමයි යවන්නේ. ඉගෙන සල්ලි ඉතුරු කරගන්න. ඒ විදිහට පුතේ මන් දන්නවා ගොඩක් කැම වෙලා මහන්සිලා ඉගෙනන්නේ. හැබැයි පුතාලට අවාසනාවකට මොකද වෙලා තියෙන්නේ? මේ නරුම පාලකයෝ හන්දා පුතාලට සිද්ධ වෙලා තියෙන අඩුම ගානේ හරියට ඉස්කෝලේ යන එකවත් සිද්ධ කරන්න නැතුව පැත්තකට දාන. ඒ නිසා පුතාලට වගකීමක් තියෙනවා මේ වෙනුවෙන් නැගී සිටින්න. බල බබ්බුනි මේ. බල බබ්බුනි මේ. උඹලා කොන්දම නැති ළමයි ඕන තැනක නැගී සිටපන්. කවදාරි දවසක් එයි ළඟදිම දවසක් එයි ළඟදිම දවසක් එයි ඉස්කෝලේ ශිෂ්‍ය වශයෙන් මේ තියෙන අසාධාරණ විරුද්ධව නැගී හිටින්. ඒ කියන්නේ ඉස්කෝලේ යන්න නැහැ, ඉගෙන ගන්න නැහැ. ඔය කතන්දර. හරි. වැඩ ටික කරෙන්නේ නැහැ. සම්පූර්ණ අධ්‍යාපනයේ කඩාකප්පල් වෙනවා කියන කතාවෙන් නැගී හිටින තව ළඟදිම දවසක් එයි. ඒ ළඟදිම දවස ආපු දවසට ලෑස්ති වෙලා ඉන්න හැමෝත් එක්කම නැගිටින්. හරි. අපි ආපහු පාඩමට. පළවෙනි එක ක්‍රෝමිලකන් එක ද්‍රාව ටැංකි එහෙම නැත්නම් සම්පීඩන ටැංකි. ද්‍රාව ටැංකි වලට අපි කියනවා හයිඩ්‍රොලික් ටැංක්. සම්පීඩන ටැංකි වල කියනවා කම්ප්‍රෙසර් ටැංක්. එක පැත්තක ද්‍රාව ටැංකි ඇඳලා අනිත් පැත්තේ වායව ටැංකිය අඳින්න පුළුවන්. හරි. එක පැත්තක ද්‍රාව ටැංකියක් ඇඳලා අනිත් පැත්තේ වායව ටැංකියක් ඇඳලා මොකද ද්‍රාව ටැංකිය වල තියෙන්නේ මේ වගේ ටැංකියක්. හරි. මේ වගේ ටැංකියක් මේ ටැංකිය උඩින් පියනක් තියෙනවා. අපි මේකට කියනවා වසුන. හරි. මේ වසුනින් තියෙනවා මේ ඇතුලේ ද්‍රවය තියෙනවා. හරි. මේකෙන් තියෙනවා පිට වෙන ලයින් එකක් තියෙනවා. ආපහු මේකට තරලය ඇතුළට ගමන් කරන ලයින් එකක් තියෙනවා. ඔන්නෝම ලයින් දෙකක් තියෙනවා. මෙතනින් තරලය පිට වෙන ලයින් එකක් තියෙනවා. ඒ වගේම ඇතුළට තරලය ගමන් කරන ලයින් එකක් තියෙනවා. ඒ වගේම තමයි මේ හදිසියේදී මේක ඔයිල් ලයින් කරන්න සංකේතය තමයි මේකට අදාළ සංකේතය මෙන්න මෙහෙම. මේ තියෙන සංකේතය මේකට අදාළ සංකේතය තමයි මේ තියෙන්නේ. මේකට අදාළ සංකේතය තමයි මේ තියෙන්නේ. වායව ටැංකි පැත්තට අපි මුණ දානකොට මේ වායව ටැංකි වල තියෙන මෙන්න මේ වගේ වික ටැංකිය පුතාලා දැකලා තියෙනවා. කම්ප්‍රෙසර් වල තියෙන ටැංකි. හරිද? දැන් මේ වායව ටැංකි හදලා තින්නේ ඝනකම තහඩුවලින්. වායව ටැංකි හදලා තින්නේ ඝනකම තහඩුවලින්. එතකොට මේ ඝනකම තහඩුවලින් හදන්න හේතුව මොකද්ද? මෙයාගේ අභ්‍යන්තර පීඩනය වැඩි. අභ්‍යන්තර පීඩනය අධිකයි. මෙයාගේ ඇතුලේ ප්‍රෙෂර් එක වැඩි. ඒ නිසා තමයි මෙයා ඝනකම වලින් හදලා තියෙන්නේ. පුතාලා දන්නවා ගෙදර තියෙන ගෑස් ටැංකිය ගත්තොත් ගෑස් ටැංකිය හදලා තියෙන්නේ ඝනකම ලෝහයකින්. ඝනකම තහනුවකින් තමයි හදලා තියෙන්නේ. ඇයි? මොකද මේ ගෑස් ටැංකිය ඇතුලේ තියෙන ප්‍රෙෂර් එක වැඩි. ඒ වගේ මේ කම්ප්‍රෙසර් වායව ටැංකිය මේ හදලා තියෙන්නේ ඝනකම තහඩුවකින්. එතකොට මේකෙත් තියෙනවා පීඩ නිදහස් කිරීමේ කපාටයක්. ඒ කියන්නේ හදිස්සි මේ ටැංකිය ඇතුළේ ප්‍රෙෂර් එක වැඩි වෙනවා. මොකද වෙන්නේ? ඊළඟ මෙතනින් මොකද වෙන්නේ? මේ කියන්නේ පීඩනේ ඇතුළේ තියෙන වැඩිපුර පීඩනේ මෙයා එළියට දානවා. ඒතකොට මේකේ තියෙනවා බටයක් තියෙනවා මේ එළියට එළියට මේ වායු පීඩනය එළියට ගන්න. හරි. හරි වායු පීඩනේ ඇතුළට දාන්න තව එකක් තියෙනවා.
වායුව ඇතුළට ප්‍රෙෂර් කරන තවලා ඉන්නේ තියෙන ඔන්න ඔය විදිහට තමයි මෙයාගේ ටැංකිය හැදලා තියෙන්නේ. ඒතර මේ ටැංකියේ තියෙන විශේෂත්වය තමයි මොකද්ද? මෙයා ඝනකම ලෝහ වලින් තමයි හැදලා තියෙන්නේ. ඔන්න ඔක තමයි මෙයාගේ තියෙන විශේෂත්වය. ඝනකම ලෝහ වලින් තමයි හැදලා තියෙන්නේ. ඒතකොට මෙයාට අදාළව සංකේත තමයි මෙන්න මේ වදයක් කියන්නේ. පුතාලා මේක දැනගන්නකොට යටින් පොඩි දේවල් ටිකක් ලියන්න තියෙනවා ඈ. එතකොට පුතේ මෙන්න මේ තරල ගොන මේ ද්‍රවය ද්‍රව තියෙන මේ ටැංකිය වල තියෙන ද්‍රව ටැංකිය ඇතුලේ අරතරම් ප්‍රෙෂර් එකක් නැහැ. මෙයාට තියෙන අඩු පීඩනය. එතන වායු ගෝල පීඩනය තමයි තියෙන්නේ. සාමාන්‍ය මෙයාගේ තියෙන මොකද්ද? වායු ගෝල පීඩනය තමයි මෙයාගේ ඇතුලේ තියෙන්නේ. හරි. පොතල ඔය විදිහට දෙකක් කරගෙන යනවා තංගා. රේෂන් එකක් දාන්න. සාද පළවෙනි දවසේ නෑ මේ ඉෂාන් මේ සෝරි ඉසුරු මේ අපි මේ කලින් දවසක් කරා. කලින් දවසක් එකක් කරා අද මේ දෙවෙනි දවස. ඒක ඉතින් ලොකු දෙයක් කරේ නැහැ. මේක රෙකෝඩින් එක ඕනනම් දෙන්න පුළුවන්. මෙතන අපි ටෙක්ස්ට් එක පරහා 445 අංකෙට මේ મેසේජ් එකක් දැම්මා නම් ඒක රෙකෝඩින් එක ගන්න පුළුවන් මට මතක හැටියට. මාගම රෙකෝඩ් කරපු එක ඇති දුන්නේ. වඩපඩ මැසේජ් එකක් දාන්නකෝ මේ ඉතුරු මේ ආයතනයක් පොඩ චෙක් කරලා බලල එකද මට දාන්නකෝ මැසේජ් එකක් මගේ අංකේ තියෙනව නේද හරි අර 424 අංකේ තමයි මගේ අංකේ ඒකට දාන්නකෝ මැසේජ් එකක් පාන්ෂේප් එකේ මම ඔයලා දෙන්නම් හරි තව දෙන්නේ කියන රෝහණුයි සඳරුයි දෙන්න අදිනවා තාම මොන්නේ නැද ගන්න අමිර තාම අදිනවා අමිරු තාම අඳිනවද? හරි. පුතාලා මේකේ ද්‍රව ටැංකිය පැත්තෙන් ලියාගන්න. ද්‍රව ටැංකිය පැත්තෙන් ලියාගන්න. ද්‍රව ටැංකිය පැත්තෙන් ලියාගන්න. තුනී තහඩු වලින් නිර්මාණය කොට ඇති අතර තුනී තහඩු වලින් නිර්මාණය කොට ඇති අතර තුනී තහඩු වලින් නිර්මාණය කර ඇති අතර තුනී තහඩු වලින් නිර්මාණය කර ඇති අතර තුනී තහඩු වලින් නිර්මාණය කර ඇති අතර අභ්‍යන්තරයේ ද්‍රව තරල අඩංගු වේ
ද්‍රාව තරල අඩංගු වේ. අභ්‍යන්තරයේ ද්‍රාව තරල අඩංගු වේ. ඊළඟට දකුණු පැත්තක ලියා ගන්න. දකුණු පැත්තේ ලියා ගන්න. වාතය 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 අධිකව සම්පීඩනය කොට ගබඩා කරන නිසා අධිකව සම්පීඩනය කොට ගබඩා කරන නිසා අධිකව සම්පීඩනය කොට ගබඩා කරන නිසා වාතය අධිකව සම්පීඩනය කරන කර ගබඩා කරන නිසා ඝනකම තහඩු වලින් ඝනකම තහඩු වලින් නිර්මාණය කොට ඇත ඝනකම තහඩු වලින් නිර්මාණය කොට ඇත රෝමි ලක්කන් දෙක ඒ කියන්නේ මේ එකනි ද්‍රාව ටැංකි දෙක දෙක ද්‍රාව ඇල ඉරක් වායු පෙරහන් දෙක ද්‍රාව ඇල ඉරක් වායු පෙරහන් 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 අපි ඔකට කියනවා හයිඩ්‍රොලික් ඔව් පුතේ අපි වායු වලට එයා කියලා නෙමෙයි කියන්නේ අපි කියන්නේ පුතේ නියුමැටික් කියලා කියන්නේ නියුමැටික් p අකුරක් එක කියන්නේ p නියුමැටික් නෙමෙයි නියුමැටික් කියලා කියන්නේ ඒකට p අකුරක් වලට ධාතු හයිඩ්‍රොලික් ඔව් නියුමැටික් ෆිල්ටර් ෆිල්ටර් අපි ඔකට සංකේතය දෙන්න පුතේ මෙන්න මෙහෙම දෙකනම් පොදුවේ අපි ඔන්නව තමයි යන්නේ. මෙන්න තමයි අපි සංකේතය යන්නේ. හරි. මෙයාගේ සංකේතය මෙහෙන් ගිහිල්ලා අරෙන් යනවා. අරෙන් ඇවිල්ලා මෙහෙන් යන එක පස්සෙන් යනවා. ඔන්න විදිහට තමයි මේ සංකේතය යන්නේ. කිරිපත් කැලලක් ඇඳලා වැඩිින් කඩේට යන්න හල්ලු. හරි. කිරිපත් කැලන ඇඳලා කඩේට යන්න හදලා ඔතන සංකේතය. රයිට්. ලියා ගන්න මෙහෙම. ලියා ගන්න. තරලේ ඇති. තරලේ ඇති. තරලේ ඇති තරලේ ඇති අපද්‍රව්‍ය පෙරාවෙන් කර ගැනීම සඳහා භාවිත කෙරේ භාවිත කෙරේ. හරි. තුන්වෙනි එක විදුලි මෝටර. දැන් අපි කතා කළේ දෙක හයිඩ්‍රොලික් නියුමැටික් ෆිල්ටර් පෙරහන් ගැන. තුන්වෙනි එක පුතේ විදුලි මෝටර. ඉලෙක්ට්‍රික් මෝටර්. ඉලෙක්ට්‍රික් මෝටර්. විදුලි මෝටර් ඉලෙක්ට්‍රික් මෝටර්. ඉලෙක්ට්‍රික් මෝටර්. මෝටරේ අපි අඳින්න පුතේ මෙන්න මෙහෙම. එම් අකුරක් දැම්මා මෙහෙම කැරකෙනවා කියලා දැන්. රවුමක් ඇන්ද එම් අකුරක් දැම්මා කැරකෙනවා කියලා දැන්. රවුමක් ඇන්ද එම් අකුරක් දැම්මා කැරකෙනවා කියලා දැන්. මොකද පද්ධතිය තුන කොහේ හරි තැනක විදුලි මෝටරයක් අපි අඳිනවා නම් විදුලි මෝටරයක් අඳිනවා නම් අනිවාර්යෙන් මොකද? රවුමක් ඇන්ද එම් අකුරක් දැම්මා කැරකෙනවා කියලා දැන්. හරි. විදුලි ධාරා භාවිතයෙන් විදුලි ධාරා භාවිතයෙන් භ්‍රමණය වන උපකරණේ හරි පුතේ පුතේ අදට උතරින් නවත්තන්න නේද මොකද ලෙසන් එකේ ඊළඟට කරන්න මේ පොම්බසන් සම්පිරිය කියන මොඩි කාලයක් යනවා මේ කොටසට අචිර මේ අපිට පුළුවන් වේද පුතේ මේ සඳුදා හවස 10 ඉඳලා ගන්න සඳුදා 10 ඉඳලා ගන්න පුළුවන් වේද සඳුදා
නොමුට ලබන සති ප්‍රීතියල තිබේ වැඩිපුර එකක් කරන්න කියලා ලාස්ට් එකේ මගහැරිච්චාන්ද සන්තුදා මොකද අපේ ෂෙඩියුල් එක පුළුවන් නේද හරි මාත් කරනන්න Sorry, mama mark karagatta me minute ekak dala hari me hari hari ena mama mark karagatta puthe ena ona sanduda hawasa ready vela inna raya 10 indala ready vela inna stream ekak denawa kattiyenne meke ithuru tika man sandata karanna patan ganna right me hari ewana adara class ekak medin nathara ganawa hemotama jay weva aibho weva